අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනවට්ටිත චිත්තස්ස සද්දම්මං අවිචානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහීනස්ස නත්ති චාගරතෝ භයංති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 30 වන දේශනාවට අද යොමු වෙනවා ධම්මපදයේ චිත්ත වර්ගයේ 5 වෙනි දේශනාව අනවට්ඨිත චිත්තස්ස සිත වහා පැහැදෙන සුළු හිතක්. යන්නේ මේ ස්වභාවය තමයි මේකේ දහයියා ගොඩක හිටවපු කණුව වගේ. ඒට මේට වෙනන එකක් ස්ථීර නෑ. අනවට්ටිත කියන අනවස්ථිත. ස්ථීර කියන එක තමයි ටිත කියන්නේ. අනවට්ටිත කියන්නේ පවතින්නේ නැහැ. ස්ථීරව පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. නිතර වෙනස් වෙන හිතක්. එයාගේ තව ලක්ෂණයක් තමයි සද්දම්මං අවිචානතෝ. සද්ධර්මයේ දන්නේ නැහැ. අවිචානතෝ. පරිප්ලව ප්‍රසාදස්ස වහා ඇතිවන පැහැදීම තියෙනවා. වහා ඇතිවෙනවා වහා නැතිවෙන මේක ප්‍රශ්නේ. මේ වගේ පැහැදීම වහා ඇති වෙනවා වහා නැති වෙනවා පොඩි දෙයටත් පැහැදෙනවා පොඩි දෙයටත් අපහැදෙනවා ඒ පුද්ගලයා එයාගේ පඤ්ඤාන පරිපූර්ති ප්‍රඥාව පරිපූර්ණ වෙන්නේ නැහැ කියලා. ඒතර මෙයා දන්නේ නැහැ ධර්මය සද්ධර්මය කියලා කියනකොට සමත විපස්සනා භාවනාවත් එක විදියකට ගන්නවා. ඒකයි ගොඩක්ම වෙන්නේ මේ අවබෝධ ඥාණය කියන ධර්ම නැහැ. ධර්ම දැනුම තියෙන අයත් ඉන්න ඒ වුණාට එයාලට මේ කියන ප්‍රඥාව පරිපූර්ණ වෙන්නේ නැහැ. වියත් අපි කිව්වා වගේ පොතෙන් විතරක් ධර්මය දැන ගැනීම ප්‍රමාණවත් මදි. ඒකට කියන්නේ ශ්‍රුතය, ශ්‍රුතමය ඥානය. ඒක ඥානයක් තමයි. එතන විතරක් මදි. තව ඉස්සරහට යනවන භාවනා ඥානවලට. එහෙනම් භාවනා ඥානයටත් ගියා නම් ශ්‍රුතමය ඥානය තියෙන කෙනෙක් එයා බොහොම පරිපූර්ණයි. එයාගේ අවබෝධය ඒක තමයි කරක. දැන් කාට හරි අපි කියමු ධර්ම දැනුම තියෙයි කියලා. දැන් එයා මොකද්ද කරන්න තියෙන්නේ? එයා භාවනා කරන්න ඕන. ඒ කිව්ව වගේ පොත විසි කරලා භාවනා කරන්න ඕන. ඔළුවේ තියාගත්තොත් ඉවරයි. ඔළුවෙන් පොත අයින් කරලා අලුත් ආධුනික කෙනෙක් වශයෙන් තමන් පලක් බැඳගෙන ගහක් මුල හරි ගලක් උඩ හරි ගල් ලෙනක් ඇතුලේ හරි මේ භාවනා ශාලාවක හරි කොහේ හරි කමන්නේ වාඩි වෙලා පුටුවක් උඩ හරි කමන්නේ හොඳට විමසිලිනුවණින් ඉන්නවනම් එයාට දැනෙන්න ගන්නවා කියවපු බණ කරන්නත් ඕනේ කියන එක. ඒක කරන්න ගියාම තමයි තේරෙන්නේ මේ හිත කොයිතරම් චංචලද. ඒ නිසා කියනවා අනවට්ටිත චිත්තස්ස. ඒ වගේ ගොඩක් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා හරියට පැහැදෙනවා. කවුරට අලුතෙන් සවන්නාස කෙනෙක් වැඩියොත් බණකට වැඩියොත් බණක් කිව්වා හරියට පේනවා. හැබැයි පොඩි දෙයටත් මේ මිනිස්සුම තමයි අපහැදෙන්නේ.
ඒකේ දෙවැනි පැත්ත භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කරනවා. අනවස්සත චිත්තස්ස අනන් වාහත චේතසෝ. මේ සිත රාගයෙන් තෙත් වෙලා නැති සිතක්, ද්වේෂයෙන් ගැටිච්ච නැති සිතක්, රහත් මාර්ගයේ නැත අරිහත් මාර්ග චිත්තේදී කුසල ලකුසල් ප්‍රහාණය කළා. ඒ කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස. නත්ති ජාගරතෝ භයං. ජාගර කියලා කියනවා ශ්‍රද්ධාදී පංච ධර්මයන්ට. ඒ ජාගර කියන එක අර්ථවත් කරනවා නිදිවැරීමට, කෙලෙස් නැති නිදිවැරීමකට. කෙලෙස් සහිත නිදිවැරීමට නෙවෙයි මේ කියන්නේ, ජාගරියාණු යෝගය කියලාත් කියනවනේ. භාවනාවට සම්වැදිලා නිදිවරණයකට කියනවා ජාගරියාණු යෝගය කියලා. රහතන් වහන්සේට බයක් නැහැ. නත්ති භයං. උන්වහන්සේ බය නැති කළා. බය ඇති වෙන්නේ මෝහ නිසා. බය නැති වෙන්නේ රාග ද්වේෂ මොහ නැති නිසා. ඒ ගැන තවත් විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව, නැත්නම් අපි මේ කියපු දේශනා කරපු ගාථා දෙක. භාග්‍යවතුන් වහන්සේ කවදා කාහට දේශනා කළාද? එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සවැත්නුවර එක කුලපුත්‍රයෙක් ගාලෙන් පැනලා ගිහපු හරකෙක් හොයාගෙන වනාන්තරයට ගියා. උදේ කාලේ හරක හොයලා මහන්සි වෙලා ඉර මුදුන් වෙච්ච වෙලාවේ හරකව බැඳගෙන දැන් එනවා. එන ගමන් බඩගින්නක් ආවා. බත් ටිකක් කන්න කියලා හිතාගෙන ළඟදී වෙච්ච විහාරයකට, පන්සලකට ගියන් ගොඩ වුණා. ස්වාමීන් වහන්සේලාට වැඳලා එකත් පස්ස වුණම දානේ වළඳලා ඉතිරි වෙච්ච ආහාර දානශාලාවේ තිබුණ නිසා භික්ෂුන් වහන්සේලා මේ බඩගින්නෙන් ඉන්න මනුස්සයට තැටියක් ගෙනල්ලා බත් ටිකක් දුන්න කන්නේ කියලා. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා නොයෙක් විදිහේ පිණ්ඩපාතේ වැඩියම උන්වහන්සේලට බත් ලැබෙනවා, නොයෙක් ව්‍යංජන වර්ග ලැබෙනවා. ඒ උන්වහන්සේලා රැගෙන ඇවිල්ලා ඔක්කොම වළඳන්නේ නැහැනේ. එයාසා තමන්ට වැඩි අතිරික්ත දේවල් වෙනම් භාජනයක් තියෙනවා, ඒවා ඒකට දාන්න. පිළිවෙලකට බත් වෙනම එහෙම ව්‍යංජන වෙනම වගේ තැම්පත් කරනවා. මොකටද තැම්පත් කරන්නේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියොත් ඒ දානේ බෙදා ගන්නත් පුළුවන්. මේ වගේ මිනිස්සෙක් આવුවොත් එයාට දෙන්නත් පුළුවන්. ඒක අපි අර දැනගන්න ඕනේ සිරිතා. එකපාරේ විනාශ විසි කරලා දාන්න නැතුව බලාපොරොත්තු වෙන්න ඕනේ අවශ්‍ය නැතුව කවුරු හරි එයි. ආවත් කැම ටිකක් දෙන්න අපිට මිනිස්සෙට දීම මහත්ඵලයිනේ. ඊළඟට අපි සත්තු ගැන ඊතවර කමක් නැහැ. දෙවනුව. ඒ කියන්නේ මේ දෙකම සම්බර කරගන්න ඕනේ. එතකොට සමහර විට ප්‍රඥාවෙන් මේ පින්කම ගලෝතින් අපට මහත්ඵල කරගන්න පුළුවන් දානය කියන එක. ඉතින් දැටි අරගෙන බත් කාලා අත හොදලා ස්වාමීන් වහන්සේට වැඳලා ඇව්ව, ස්වාමීනි අද විශේෂ තැනකට වැඩියද කියලා දානෙට. ස්වාමීන් වහන්සේ ලකෝ නෑ, අපි ඉතින් හැමදාම වගේ පිණ්ඩපාතේ වැඩියා, අපට හැමදාම මේ වගේ දානෙ ලැබෙනවායි කිව්වා. ඒ මිනිස්සයා කල්පනා කළා අපි රෑ දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළත් අපට මේ වගේ බඩකට පුරා කෑමක් නම් කන්න ලැබෙන්නේ නෑ කියලා හිතුවා. ඒ මේ හාමුදුරුවරුන්ට හැමදාම රසට ගුණට කන්න ලැබෙනවා නේ කියලා එයා කෑමට ආසාවෙන් මහාන වෙනවා කියලා හිතුවා. මමත් මහාන වෙමි කියලා හිතුවා. හරක් පස්සේ දුවන එක නතර කරලා මේ මිනිස්සයා එවෙලෙම ස්වාමීන් වහන්සේලගේ පැවිද්ද ඉල්ලුවා. ඒ කාලේ ඉතින් වැඩි දවස් බලන්නේ මහාන කරනවා. ඒක ඇත්ත. මොකද මේ බුද්ධ කාලේ මිනිස්සු දැන් තරම් කපටි නෑ, විෂම නෑ, අදහස් හොයන්න අමාරු නෑ. මොකද මේ මිනිස්සුන්ගේ කෙලෙස් අඩුයි දැනට වඩා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පැනවීමක් කරලා තිබුණේ නැහැ. එහෙම කල් තියාගන්න විශේෂයෙන් මාස හතරක පරිවාස කාලයක් බලන්න බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂා කරන්නේ කියනවා ගිහිව.
ඒ අරෙන් අනිකුත් යම් කිසි කෙනෙක් ආවොත් පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් ඒ අය පැවිදි කරලා දෙනවා. ඒක ස්වාමීන් යුතුකමක්. ඒ අනුව පැවිදි කළා. මොද තිසරණින් තම උපසම්පදා දු බුද්ධං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සරණං ගච්ඡාමි බුද්ධ කාලේ තිබුණේ ඒ උපසම්පදාව. එහි වික්ෂුභාවය නොලැබුණා නම් තියෙනවා තිසරණ ගමන උපසම්පදාව. ඉතින් වත්පිළිවෙත් කරමින් භාග්‍යතුන් වහන්සේ නිසා ලැබෙන ලාභ සත්කාර වළඳමින් ඉන්නකොට අර ඇඟේ තිබිච්ච දිරා ගිහිපු ගතිය නැති වෙලා තරබාරු ගතියක් ඇති වුණා ටික දවසක් ඇද්දි. ඒක පේනවා හොඳට උන්වහන්සේ දානෙම වළඳලා තියෙනවා. ඉතින් ඇත්තනේ දැන් මහණුනේම දානෙ වළඳන්නනේ. කෑම කන්නනේ. ඒ නිසා බණ භාවනා පසක තිබේවා හොඳට දානෙ වළඳුවා. ආපු වැඩේ කරන්න එපා. තබ්බ දුක්ඛ නිසරණ වේදන දිවිලා තියෙනවා. පැහැදිලි හොඳට කණ්ඩ තමයි මහණුනේ. එතකොට පැහැදිලි වෙනවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ. දාන වෙලඳීම තමයි අර්ථය උනේ. නමුත් ඉතින් හොඳට ඇඟ මහත් වුණාට පස්සේ මම හිතුවා හැමදාම වින්දපාත යන්න බෑ, හරි කරදරයක්. මේක කරන්න බෑ කියලා එයා ගෙදර ගියා. සිවුර ගලවලා දැම්මා. එදන් ආපු ඇඳුම කරේ ඇඳුම නැතුව හරි අඳනේ පිටින් හරි යන්න පුළුවන් ගෙදර. එක ප්‍රශ්න ගලවලා දාන අවුලුත් තියෙනවා. ඒ ආරම්භ තියෙන සමාඩ මොකද ආයේ යොන්නෙන්න පුළුවන්. හරි එහෙම කන්න දෙන්න ආයේ කුඹුරු කොටනවා. කුඹුරු කොටනවා හරක් පස්සේ දුවනවා. තෙච්චඟ ආයේ වැඩ හරිය නෑ. මේකින් ඇති වැඩක් නෑ කියලා ආයෙ ගියා. අර සිවුරු ටික තිබුණානේ අරගෙන ආයෙ ගියා. ඒක සවන්න ආයෙ මහාන කරා. දෙවෙනි පාරනේ මහාන කළා. ආයෙ කරුණාවේ මහාන කරා. ඕකෙදී මං එළි වෙන ගංගුවත් ඔහොම තමයි ගිහින් තියෙන හත් පාරක්. ඔය විදියට ස්වාමීන් වහන්සේ ලබහන කරනවා. මාසයක් දාන වන්දනවල මහත් වෙනවා. ආයි ගෙදර මතක් කරනවා, ගෙදර යනවා. එහෙ වැඩ කරන නැඟ බහිනවා. ආයි කෑම මතක් කරනවා, ආයි එනවා. ඔහොමම කෑම වෙනුවෙන් මේ කියන පුරුෂයා භික්ෂුවක් කියලා හරි හඳුන්වන නමාරුය. දෙපැත්තෙම හිටියානේ. එතකොට මෙයා හය පාරක් සිවුරු අතහරිනවා, ගෙදර යනවා, ආයි එනවා. එහෙම වෙලා වෙලා යන අතරේ දැන් මෙයාගේ භාර්යාවට බබෙක් ලැබෙන ඉන්නවා, දරුවෙක්. බවකුසේ ඉන්නවා මාස 9ක් විතර වෙලා. එතකොටත් අන්තිම පාර ගෙදර ගියේ බබා ලැබෙන ඉන්නකොට. පැහැදිලිද? පැහැදිලි. ඒතකොට ඊට වඩා අහන්න එපා. ඒ ඇතිනේ. දැන් වෙච්ච දේ තේරෙනවා හැමෝටම. එයා මේ දෙපැත්තෙම හිටියා. කිසිම ස්ථීර බවක් තිබුණේ නැහැ. හිත චංචලයි. සද්ධාව නැහැ. සද්ධාව තිබුණේ කෑම වලට. සී සද්ධර්මයට නෙවෙයි. බණ භාවනාවට සද්ධාව තිබුණේ නැහැ. හැබැයි අපිට මේකේ පැහැදිලි වෙනවා මේ කියන ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ පැවිද්දේ එයා භාවනාව ඉගෙන ගත්ත බවක් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක අපි පස්සේ කතා කරමු. හරි වටින කතාව මේක. අද කාලෙට මේක විමසන්න ඕන එකක්. හොඳට. කෙටියෙන් බලන්න නැතුව හොඳට විමසන්න ඕන එකක්. මෙතෙන්දි සිවුරු අතහැරීම පිළිබඳ විනය කාරණා කීපයක් තියෙන විනය තියෙන දේ අපි කිය යුතුයි. මේකේ තියෙනවා උපසම්පදා වුණා නම් සම්මුතියෙන් පිහිටියද නැද්ද අපි දන්නේ නැහැ. අර වචනයක් තියෙන උපසම්පදා වුණයි කියලා. ඒ උපසම්පදාව පිටින් ගෙදර යන්න හොඳ නැහැ. ඒක වචනේ ප්‍රතික්ෂේප කරන එක අපි විනය හඳුන්වනවා. උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීම කියලා වචනයක් තියෙනවා. ඒක වික්ෂුන්නාසලා දන්න අය දන්නවා. තමන්ට ඇත්තටම අමාරු නැ උපසම්පදාව කරගෙන යන්න කියන්න ඕන. පිරිමි කෙනෙක් ඉස්සරහා හරි ගෑනු කෙනෙක් ඉස්සරහා හරි කමන්නේ, ගීයේ ඉස්සරහා හරි කමන්නේ. ගොඩක් වෙලාවට ගුරුවරයා ඉස්සරහා කියලා තමයි යන්නේ. ඒක හොඳයි, ගෞරව භාවනීයනේ. ගුරුවරයාට වැඳලා සිවුරුත් බාර දීලා මම ගිහි වෙනවා අය කියන වචනේ කියන්න ඕන. එතනින් උපසම්පදාව නැති වෙනවා. හරිද? දැන් අර ළඟදි TikTok වල පොඩි ප්‍රශ්නයක් තිබුණා. හාමුදුරු කෙනෙක් එක විටක සිවුරු පෙරවගෙන තව විටක කරාබුද්දාන් කැප් එක අනිත් පැත්තට දාන් ටී-ෂර්ට් ඇඳගෙන යා ටී-ෂර්ට් ගන්න කඩෙච්චනෝ ගන්නෙත් ඔන්ලයින්ම තමයි. ආ කට්ටි ගන්න පාට හොඳ පාට ගියාපන් කියලා එම ගන්නවා. එතකොට මෙයාට ඇත්තටම පැවිද්ද පිළිලා තිබුණා හරි උපසම්පදා පිළිලා තිබුණා නම් හරි කිසි ගැටලුවක් නැහැ. එයා ෂර්ට් ඇඳගල ප්‍රශ්නයක් නැහැ. විනයෙන් නැහැ. හොඳේ මිනිස්සුන්ට ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ කියන්නේ ඒක දැනගන්න ඕන. විනයෙන් ප්‍රශ්නයක් නැහැ. විනේ තියෙන්නේ සිවුරු ගැලෙව්වට උපසම්පදා නැති වෙන්නේ නැහැ. කෙනෙක් හිතනවා නම් සිවුරු ගැලවලා උපසම්පදා නැති වෙනවා කියලා ඒක වැරදි. එහෙම කරලා දිනවා. දැන් ඔය ස්ත්‍රීන් සමග වරද බැඳෙන කාලවල ඒ කුල පුත්‍රයෝ වජ්ජි රටෙන් මහණ වෙච්ච තරුණ හාමුදුරුවෝ ටිකක්
ඒ විනේ පැනවට පස්සේ තමයි සිවුරු දා ඇඳගෙන කරන්නේ වැරදි ගලවල කරනවා කියලා. පස්සේ ගලවල එහෙම කළා ආයෙ එළක ස්වාමීනි අපි මෙහෙම වැඩක් කරා අපි සිවුරු ගලවල කරේ හැබැයි. ඔබ මෝග පුරුෂිනි ඔ ගැලෙව්වයි කියලා නක නැති වෙන්නේ නැහැ. ඔබල වරදක් වෙනවා. ඔබල ඕනම නම් කරන්න දින ප්‍රතික්ෂිප්ත කරලා යන්න. භාග්‍යතුන් වහන්සේ හරි අර ස්වාධීනයි. උන්වහන්සේ මේක බලෙන් තියාගත්තේ නැහැ. යන්න ඕන නම් ක්‍රමවේදය තමයි මම ගිහි වෙමි. මම උපසම්පදා වත්තරිමි. ආදි වශයෙන් වචන ගොඩාක් තියෙනවා සිංහලෙන්. ඒවා වර්තමාන කාලේ කියන්නට ඕනේ. කියනකොටම ඒ කෙනාට තේරෙන්නත් ඕන. ඒක කියන තිරිසන් සත්ව ඉස්සරහා කියන්න එපා. වැඩන්නේ උට තේරෙන්නේ. දැන් බල්ලෙක් වගේ මං කියන උපසම්පදා මං අතාරින. උ දන්නවද? බල්ල ඔලුව ගන්නලා යනවා. උඹට ඕන එකක් කරගනින් කියලා. මොකද? බල්ලට තේරෙන්නේ. හරි අපි කියනවනේ මේ මන්දබුද්ධික මිනිහට කියලා තේරෙන්නේ. උට තේරෙන්නේත් ආයනිසා කියනවා බුද්ධිමත් ස්ත්‍රියකට හෝ මොකද මේක ස්ත්‍රියකට කියලා විශේෂයෙන් තියෙනවා. දැන් රාගසිතක් ඇති වෙලා යා යම්කිසි කාමසේවණයකට පෙළඹුණා නම් ඔන්නා ගන්න. ඒ ස්ත්‍රිය ළඟ ඉන්න වෙලාවෙම නැගණියට කියන්න නැගණියනි මම මෙතන ඉඳන් ගිහි බවට පත් වෙනවා. මම සාමාන්‍යර බවට පත් වෙනවා. මම උපසම්පදා විශ්වක් නෙවෙයි කියලා මම දරා ගනින් කියලා කියන්නකොට හරි. එතකොට මේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත පැවිදි වෙලා නැවත උපසම්පදා වෙන්නත් වරම් තියෙනවා. එහෙම නැතු ඒ කාර්යය කෙලින්ම කරගත්තොත් දන්නේ නැතු විනේ එයාගේ පැවිද්ද තියෙනවා උපසම්පදා නැති වෙනවා. එතකොට එයාට තියෙන ප්‍රශ්න තමයි මේ ජීවිතේ නැවත උපසම්පදා වෙන්න බෑ විනය අනුකූලව. සම්මුතියෙන් පුළුවන් සම්මුතියෙන් උපසම්පදා සාතික ගන්න පුළුවන්. රජේලියා පදිච්චි ගන්න පුළුවන් ගැටලු නෙවෙයි. දැන් කාලේ හරි අමාරුයි හොයන්න බෑ ඕවා. ඒ දෙන නිසා මම මේ පොතේ ඉගෙන ගත්ත ටික කියන විනය පොතේ හොම ඇති. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ චිත්තහත්ත දරුණහන්සේ නම චිත්තහත්ත. මොකද ඔය දෙතුන් පාර යනකොට මෙයාට නමක් පට බැඳුනා. ගෙදර යනවා ආයෙනවා. දැන් මේක සෙල්ලම් වගේනේ. ඉතින් කොහොම හිතට වසඟ වෙන අර්ථයෙන්. නැත්නම් හිත අතට ගත්තා වගේනේ. චිත්තහත්ත කියලා කියන්නේ. චිත්තහත්ත හඳුරු හය පාරක් ගිහින් තිනවා ගෙදර. ඒ හය පාරේම උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා වෙන්න ඕන ගියේ. පැහැදිලි ඒක. එන අද කාලේ අවබෝධය මදි. නමුත් අපේ ආරණ්‍ය සේනාසනවල මේ පිළිවෙත් ටික හොඳටම තියෙනවා. උන්වහන්සේ මේ හරියට බලනවා කරනවා. දැන් අපි දන්න සේනාසනෙක හිටියා උන්වහන්සේ අවස් 20ක් විතර වෙනවා. අපි ගල් දුවින්න කාලේ. ඉතින් ඒ සේනාසනෙ පොතක් අරගෙන තියෙනවා කෙනෙක් ඉල්ලගෙන තියෙනවා. මේ පොත පිච්චිලා තියෙනවා. ඉල්ලගත්තේ ආයි ගිහින් දෙන්න ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ කාක්කෝ කෑ ගහනකොට කුරුල්ලෝ කෑ ගහනකොට මේ සේනාසනෙට ඇහෙනවා කියන්නේ පොතකෝ පොතකෝ. මොකද ඇහෙන්නේ? පොතකෝ පොතකෝ. මේක මං කියන්නේ විනය වුණත් ඔලුවට වැඩිය ගත්තොත් පිස්සු හැදෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ විනය පසක තැබේවා. අපි බොහොම සැහැල්ලු මනසින් වැඩ කරන්න ඕන. ඉතින් ඒ ආඳුරෝ හිතලා 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 මෙයාට මානසිකව වැටුණා මෙයා. ඒ පාර ගිහිල්ලා බෑ මේක කරන්න මං හොරකමක් කළා වෙනවා. හොරකමක් කළොත් පරාජිකා වෙනවා. මට මහානකම නෑ කියලා දැන් මෙයා ඔලුවත් බැඳගෙන දැන් කියන්න පටන් ගත්තා. ඉතින් බැරිම දන්න ලොකු සන්නාසිකාවට ගිහිල්ලා මෙයා මේක උපසම්පදා ප්‍රතික්ෂේප කළා. දෙවනි ආරණ්‍ය එක දෙන රස්ස තමයි පේරියට යන්නේ. 78 නමක් 80 නමක් අපි ඉන්න කාලෙත් හිටියා. දැන් උපසම්පදා වෙලා වැඩි කාලයක් ගත වෙච්ච අය පේලිය ඉස්සරහින් යන්නේ. දැන් මේ සවනසෙත් වඩා ගොඩක් ඉස්සරහින් වැඩියි පේලිය. දැන් මේ ප්‍රතික්ෂේප කරගපුවා මෙයා අන්තිමට වැටෙනවා. අර පේලිය අන්තිමට වැටෙනවා. ඒක ලිකා අමාරු වැඩක්. ගොඩක් අයත් එක්ක ඉන්නකොට ඉස්සෙල්ලායින් ගිහිල්ලා වැඳුම් පිදුම් ලබලා ආයේ පස්සට එන්න හිතනකොට හරි අමාරුයි. හැබැයි ඒත් ඒ සවනස ඒක කැමති වුණා. ඉතින් අර පොත නිසා උන්වහන්සේ මොකද උනේ? උපසම්පදාව ප්‍රතික්ෂේප. මං ගැන ආරණ්‍යවල තියෙන ස්වභාවය ඒක හොඳයි කියලා මිනිස්සු පැහැදෙනවා. නමුත් අපි නම් කල්පනා කරන්නේ උට වඩා තව දුරටත් විමසිලිමත් යුතුයි. ඔය ඔළුවේ තියාගත්තු ඔය දේවල් කරේ බැඳගෙන ඒ සීමාල මාලකට එන ගුරුවරු සිල්වත්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. අර කියපු වැරදි කළා නැද්ද කවුරු කරලා? එයාලා කරලා එයාලා සිවුරු පෙරවගෙන ඉතින් ඉන්නවා. ඉතින් ඔක 100% ගන්නෙ නෑ අපි ඔළුවට. ගන්නෙ නැතුව අර සම්මුතියෙන් තියෙන විනේස අතාරින්නේ නෑ එකක් දෙකක්. ඒ පුළුවන් ටික රකින්න කියලා කියනවා. මොකද එහෙම කියන්නේ? ඒකෙන් හරි පිනක් සිද්ධ වෙනවා. දැන් මං කල්ලුම් එක් කියලා ඇති කෙනෙක්ට හිතනවා මට සිල්පද කිහිපයක් රකින්න බෑ කියලා කියන්නකෝ.
ඒතර එයා ගෙදර යනවා ඒක බැරි බවට නිසා. ගෙදර ගියාම එයා එක සිල්පදයක් කරකීද ඊට පස්සේ. ජී ජීවිතේ පුළුවන් දැන් අද කාලේ. බෑ කරන්න පුළුවන් ඔක්කොම වැරදි ඒතර කරන්න පෙළඹෙනවා මිනිස්සයා. මෙහි දැන් මේ වගේ ආරණ්‍ය කරි පන්සල හරි ගමන්න කියන්නේ හිටියොත් එයා මේ සිවුරක් දරා සිටීමේ පින යාට එනවා. එකක් දෙවෙනි එක එයා බුද්ධ පූජාව තියෙනවා. බෝධි පූජා මිනිස්සු කිව්වම තියලා දෙනවා. හත් දවසේ බණ වලට යන්න වෙනවා. පන්සල කඩුමතරේ මම මේ කියන්නේ. තුන් මාසේ බණ, අවුරුද්දේ බණ, තව බණ වාර වලට, දාන ගෙවල් වලට වඩිනවා. තමන්ට නිතරම මේ තෙරුවන් සිහි වෙනවා. ධර්මයේ සිහි වෙනවා. දහම ඇහෙනවා. ඒක නිසා මේ දේවල් ලොකුවට අල්ලගෙන ගෙදර ගියොත් වෙන්නේ තිබිච්ච පින. මං හිතන්නේ කවුරුත් මේක කියලා දෙන්න බයයි. මොකද විනය කාරණානේ. අනේ අපි විනය වෙනස් කරා. විනය වෙනස් කරනවානේ. විනය පොතේ තියෙනවා. ඒක ඇත්ත. මං අහන්නේ ඒක ඔක්කොම කරන්න පුළුවන්ද කියන එක. දැන් මේ භික්ෂුණීන්ගේ උපසම්පදා වලම කලන්තය දෙනවා. කරන්න බෑ. සිවුරක් උඩට ඉස්සුවත් උපසම්පදා නැති වෙනවා. රාගසිතින්. මොකුත් කරන්න ඕනේ නැහැ. සිවුර ඉස්සුවත් ඇති කියනවා. ඉතින් මං කියන්නේ මේ සරලම කතාව. ඔය වගේ තැනක තියෙනකොට ස්ත්‍රියක් කොහොමද ඒක රැකගන්නේ අද කාලේ? අමාරු. කෙලස් තියෙනවා. මේ මිනිස්සුයෝ ඉන්නේ. දැන් මේවා මේ බලෙන් කරවන්න බෑ. එහෙම නැතුව හරියටම බලනවා කියලා මේ නූලට බලන්න ගියොත් ඒත් බෑ. ඊට පස්සේ බලන කට්ටිය ගැන බලන්න තව මණ්ඩලයක් පත් කරන්න ඕන. රජයේ වගේ හැම එකටම කමිටු පත් කරන්න ඕන. ඒක හරියටම කියලා එක බලන තව කමිටුවක්. හරිද? ඒ කමිටුවේ මිනිස්සු හරියට බලනවද බලන්න තව කමිටුවක්. කොහොම මේ සංඝයාට වෙන පුදුම විදිහ කමිටු පත් කරන්න. ඒ නිසා හොඳම දේ තමන්ගේ දිහා බලාගෙන හොඳට මාර්ගය යන්න, භාවනා කරන්න. එතකොට හරි. හිත වැඩෙන්න දෙන්න. හිත වැඩෙනකොට ඔය සිල් කියන ඒවා අමුතු දේවල් නෙවෙයි. හොඳට බලන්න සිල්පද 10ක් තියෙනවා අපිට. මේවයි මං හිතන්නේ ගොඩක් අය අමාරු මේ පන්සිල්ම තමයි අමාරු. සතුන් මැරීම මහා සාවද්දයි, වරකම හිමයි, අබ්‍රහ්මචර්යාව ටිකක් තියෙනවා ඒ වගේ. අර ඒ වගේ දේවල් තියෙන්නේ. ඒතකොට ඒවා පැත්තකින් තියලා අපි යනවා අන්තිමයට. විකාල භෝජනය. කෑම කන එක මොකද්ද කියන්නේ ගැන මම හිතෙන්. කන්න ඕන වුණත් කන නැහැ කියන්නකෝ මේ. එතකොට මේ සිල් ලකින්නේ ආව එක්කෙනාට හිතලා සිල් ලකිනවා දිබේ රැකෙනවද එයාට? ඒ සිල්පදේ. කන්න ආසයි. මේ හදන්නේ. කෑම නැහැ. නැත්තම් කුස්සිය ඩිබ්බ දාලා. රැට පණින්න විදියක්? නැත්නම් ඉබ්බ නැති කාලේ සමහරට හොල්මන් කරන රෑ 12ට විතර හොල්මනක් එනවලු. හරිද? අවසන්නේ වලම් පිංගා. මොකෝ මේ ඉතුරු වෙච්ච පරිප්පු තියද? බත්. මම හිටියනම් මං ඕල්ම නල්ල ගන්නවා. නමුත් මේ ඉන්න ඒ ඔක්කොට වඩා බයයිනේ. මේ 12ට දොරවල් අරන්ගෙන හොල්මන් නැහැ. හරිද? හොල්මන් දොරවල් අරින්නේ නැහැ. හොල්මන් වල දොරවල් අරින්න ඕනේ නැහැ. උන්ට උඩින් එන්න පුළුවන්. දැන් මේක කකුල් දෙකේ හොල්මන. පස්සේ ඔයා ගත්ත කවුද කියලා. ඒතර එයාට රෑට බඩගිනුනා. මෙයා මොකද කරන්නේ? ඇවිදගෙන එනවා. ඇවිල්ලා මේ තියෙන වලන් හට්ටි හවුස් වල මෙයා බෙදා ගන්නවා. දැන් එහා පැත්තේ ඉන්න මිනිස්සුя කල්පනා කරනවා මේ රෑ 12ට එන්නේ හොල්මන්. නේ ඇත්තනේ කතා. ඉතින් පුදුම බයක් නූල් දාන්න ඊට පස්සේ. ඇයි මේ සිල්පදේ එයාට අමාරුයි. හැබැයි මට අමාරු නෑ. හරිද? ඔන්න කතාව ආගන්න. මට විකාල භෝජනේ ඕනේ නෑ කියන්නේ. ඒතර මං එක හරියට කරනවා. තව එක්කෙනට කන්න නැතු ඉන්න බෑ. එයා කනවා. දැන් මං එයා දැකලා නින්ද. මට වෙන එකක් අමාරු වෙන්න පුළුවන්. එයාට ඒක ලේසි වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට සාපේක්ෂයි සීලය කියන එක. ඒක හරියටම මෙහෙම කරන්න ඕන කියලා නීති දාන්න බෑ. අපි නමුත් කියනවා මෙහෙම 10ක් අපිට තියෙනවා සාමාන්‍ය භූමියේ. ඒකවත් අඩුමතරනේ රකින්න කියනවා. එතකොට අනිත් ටිකට යන්න. ගීත කියන්නේ නෑනේ. කියන්න අවශ්‍ය නෑ. කොහොම සින්දු කියන්නේ නෑ. සින්දු ඇහෙන්නේ නෑ. අහන උපකරණයක් වල ළඟ නෑ හොඳ වෙලාවට. දැන් රැකිනවද රැකිනවද ඔය කට්ටි සිල්පදේ? ඉබේම රැකිනවා. මේ ශෝක කරන්නත් එපා හොඳේ. දැන් බෞද්ධයා නාලිකාවේ බණ අහනවා රේඩිය එකේ. ඒකම යනවා සින්දුවකුත් යනවා. දැන් ඒක මම දුවලා ගිහිල්ලා වහනවද රේඩිය එකෙන්ද අහන් ඉන්නවද? මොකද කරන්නේ? අහන් ඉන්න. මෙහෙ බණ වෙනස් හොඳේ. අනිත් තැන්වල රේඩිය එක පොලේ ගහයි. එපා ඕන්නේ නැහැ. තමන්ට ඇහෙන ගානට සින්දුවක් ඇහුවට කමක් නැහැ. අහන්නේ මොකටේ? විපස්සනා කරන්න. පුළුවන් නම් විතරක් අහන්න. නැත්නම් එපා ඊට පස්සේ ඇල්ලනෝනේ එකට. ඒ නැත්නම් මේක මේ විනේ තියෙන වෙන මෙහෙම කාරණා හොඳට මේ කවුරුත් මේක කතා වෙන්නේ නැහැ. කියන්නේ ම නැච්ච ගීත වාදකම සින්දුව ඇහුණත් අයියෝ ඉපා ඉවරයි සිල්පදේ ගියා කැඩුනා බෙල්ල කැඩුනා වගේ තමයි ඉතින් ඉන්නේ. ඇයි සින්දුව ඇහුණේ? තියෙන්නේ මේවා. තව විස්තර කරන භාග්‍යතුන් වහන්සේ ඔය සිල්පදේට. ඒක කියන්නේ විහාරයෙන් විහාරයට ගොස් නැටුම් බැලීමේ සිල්පදේ බිඳේ.
ඒ කියන්නේ සුගතදාස ස්ටේඩියම් එකට දැන් ඊයේ ගිහින් තිබුණ කට්ටිය. ඒ වගේ තැන්වලට ගිහිල්ලා. නැත්තම් මේ කොහේ හරි තැනකට ගිහිල්ලා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා අපි මැච් එකක් බැලුවොත් ඉස්සරහා සීට් වල වාඩි වෙලා කාවද අල්ලන්නේ කැමරාවට? හාමුදුරුවෝ අල්ලනවා. ඔව් දැන් ටෙස්ට් මැච් එක වගේ ගිහිල්ලා අපි වාඩිලා ඉන්නවා. මොකද වෙන්නේ? ලෝකෙම දකින්නවා අශෝභනයි. ඒකයි කියන්නේ. තු මේකේ මේ ලොකු වරදක් වෙන්නේ නැහැ. මැච් එකක් බැලුවට චිත්‍රපටියක් බැලුවට සින්දුවක් ඇහුවට වරදක් වෙන්නේ නැහැ. එහෙනම් මිනිසුන්ටත් හොඳ නැහැනේ. වෙන්නේ අශෝභනයි. භික්ෂුවකට හොබින්නේ නැහැ. සමහර මේ සංගීත ප්‍රසංග වල ප්‍රධාන ආරාධිත මුත ගමේ වහන්සේලා හාමුදුරු. ඔව් එයා ගිහිල්ලා මේ පොල්තල් පහනක් පත්තු කරලා සින්දුත් තාන් ඉතින් ඉන්න කකුල් වනවන. කවුරු මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඒක ශෝභන නැහැ. හරිද? දැන් පේනා කියපු එක එලියට ගින් අහන්න එපා. මං හිතුවා මේ සින්දු අහන අනුබල දන්නවනේ අහන්න වෙලාවකුත් නැහැ කට්ටියට. මේ ඉන්න තැන තියෙන උපකරණයෙන් Tamanට හෙන්න අහගත්තට කාටවත් ප්‍රශ්නයක් එඳා සින්දු අහන. ඒ නිසා මෙහෙ මොනද එච්චරයි. දැන් බස් එක අපි යන පොදු ප්‍රවාහණයක සමහර බස් තියෙනවා. ඒ බස් මහත්ය ආස සමහර බස් තියෙනවා. ඒ බස් මහත්ය ආසයි සින්දු අහන්න. අපිට අස්සවන නෙවෙයි ආයි කහන්නේ අත්වශයෙන්ම යාට අහන්න. ඉතින් අපිට කැමති සින්දු කන පහත් කරා ඉන්නර නැත්තම් කරන්න දෙයක් නැහැ. බස් එකෙන් බහලා යන්න වෙනවා. දැන් අපි මෙච්චර කල් දීපු කමටහන් අනුව දැන් මොකද්ද අපි කරන්න ඕනේ? බස් එක හොඳ හයියෙන් සින්දුවක් යනවා නම් හොඳට කන පැලෙන්න දාලා නම් මොකද්ද වෙන්න ඕන? සතිමත් වෙන්න. කේදුරට ගැටෙන්න එපා, ගොන්දොස්තරට ගැටෙන්න එපා, ගීතයට ගැටෙන්න එපා. එන්නේ මොකද්ද? සද්දේ විතරයි. කනට කවුරුත් ගැහුවේ නැහැ. සද්දේ විතරයි. ඒ සද්දේ බිඳි බිඳි යන හැටි බලන්න දක්ෂ වුණා නම් අන්න භාග්‍යතුන් වහන්සේ යාට තමයි ප්‍රශංසා කරේ. නැතුව මේ දොර කවුළු වහගෙන බය වෙලා නේද? ඔව් හිර වෙලා සද්ද ඇහෙන්නේ කන් වල ඇබ ගහගෙන. එහෙම භාවනාවක් නැහැ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේකට මුහුණ දෙන්න අර මුණ දකින්න. ලෝකේ සැරිසර වඩින භික්ෂුන් වහන්සේට කියන එක තැනටලා හැංගිලා යන්න ඕන. පාරට බහින්න ඕන. බැස්සමනේ අරමුණු වෙන්නේ අපිට නේ නිමිති එන්නේ දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේම බණක් මං අවුරුදු 20 කලින් දාන්නේ නැහැ. 20 කරන්නේ 10කට කලින් මම දාන්නේ. දැන් මේ කියන එක පොතෙන් තොර ලෝකයක් නැහැ අපිටත්. පොතේ තියෙන විදිහට මේ බණ කියු. ඔව් දැන් දැනුත් පොතට විරුද්ධ නැහැ. පොතට කරු කරනවා, පොතේ තියෙන අපි දන්නවා. හැබැයි මේක පොළවේ ක්‍රියාත්මක වෙන ක්‍රමෙත් මම මේ කියනවා ඔබට. මොකද හේතුව පොළවට බැහැලා තමයි මේක අපි කරන්න ඕන. සුරංගනා ලෝකේ නම් මේ මහානකම කරන්න බෑ. මේක මිනිසුත් එක්ක කරන්න තියෙන එකක්. හිතක් එක්ක කරන්න ඕන එකක්. සපේ සමහර ගතිපුරුදුත් එක්ක අපි මේක යන්න වෙනවා ඊට පස්සේ. ඒක නිසා කෙනෙක්ට පිත වෙන්න පුළුවන්, කෙනෙක්ට සෙම වෙන්න පුළුවන්. සෙමයි පිතයි කැපෙන්නේ. පිතයි සෙමයි ගැටෙනවා නේ. කෙනෙක්ට එක්කෙනෙක් තව කෙනෙක් පේන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකයි කියලා තියෙන්නේ තමන්ගේ විදියට යන්න. ගුරුවරයා අවවාද ගන්න තමන්ගේ විදියට යන්න. තමන් වෙන්න, අනුන් වෙන්න යන්න ඕනේ. අනුකරණය වෙන්න ඕනේ. ඒ ආරගෙන සිල්පද මට බෑ කියලා තැවෙන්න එපා. හරිද? එහෙම ප්‍රශ්න තියෙනවා. හරිද? සමහර දැන් පිරිමියයිට ගෑනු අය දැක්කම ආස හිතෙනවා. ඒ කතා කරන්න හිතෙනවා, යන්න හිතෙනවා බලන්න. සමහර පිරිමියයිට ගෑනු පෙන්වන්න බෑ. ඒක සීලෙ නෙවෙයි හොඳේ. දැන් ගෑනු පෙන්වන්න බැරි වීම සීලෙ නෙවෙයි. ඒක මානසික ප්‍රශ්නයක්. එක්ක එකට බෙහෙත් කරන්න ඕනේ. එතකොට අපි හිතුවත් ගෑනු අය දිහා බලන්නේ නැති කෙනා සිල්වත්ද? ගෑනු දිහා බලන එක්කෙනා පෙරේතෙක් කියලා මොකද්ද අපි මැනලා තියෙන්නේ? පිටින් විතරයි මැනලා තියෙන්නේ. අපි බලන්න ඕනේ එයා දක්ෂ වෙනවද? ඒ අරමුණ විඳින ගමන් එයා ගොඩ යන්න හදනවද එයා? එයා එතනම නැවතින්නේ නැතුව පිනක් කරගන්න හදනවද එයා? නේ? දැන් පින්කම් වලට ආවට පස්සේ මෙහෙත් මට පහුගිය කාලේ ආරංචි වුණා. ඉතින් මඟුල් යෝජනා එනවා. අපි හිතනවා එහෙම පුළුවන් ද අපේ ආරන්නේ මඟුල් කරන්න? එහෙම මම ගත්තනම් මටත් තරහ යනවනේ. අපිට නවත්තන්න පුළුවන්ද මිනිස්සු ගෑනු මේදී යාළු වෙන ඒවා? පුළුවන්ද? බෑ. දැන් අපේ ඉස්සරම තිබුණා 2007 8 9 කාලේ තරුණ සීල සංවිධානයක්. ඒ කියන්නේ ගොඩක් ආවා ඒ කාලේ. මේ මුල්ම කාලේ ගොඩක් දියුණු වෙලා තිබුණා අරන්නේ. ඉතින් එනි නිසා අවුරුදු 45 50ට වැඩි කට්ටිය පල්ලෙහා ශාලාවේ තියලා උඩ
ධාතු මන්දිරයේ උඩ තට්ටුවේ තියෙන ශාලාවට අරන් ගියා තරුණ තරුණියෝ ටික. මොකටද එයාලට වෙනස් බණක් කියන්නේ? ඔය හිනාවී කියන බණ කිව්වේ කට්ටියට. ආචිල සීලෙන දෙන හිනාවී කියලා කියන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කට මූණ වහගෙන දා එතන බණ කියනවා. පල්ලෙහානි ආචිලට තරහ නැත්තා. උඩ ගිහිල්ලා අර තරුණ තරුණියොත් එක දැන් මහමුදුරුවෝ තරුණයිනේ මමත්. අවුරුදු 22කට කෙනෙක් නේ මම. එතකොට මමත් සතුටින් එයාලත් එක්ක හොඳ කතාවක විශේෂ ජාතක පොත් තමයි කතා කරේ. කතා කරා ඒ කාලේ ওই අම්බලන්තරින් ජෝඩුවක් මාවා එකපාර. කොල්ලත් එදාම ඇසිල් ගන්නවා, කෙල්ලත් එදාම ආවේ. එදාම පින පරිසම්දුණ දෙන්නට. ආ එන්න උනේත් නැහැ. අපි නිසා මගුලක් ජෝඩු වුණා. ඇයි එකට දැන් මේක පොඩි ශාලාවේ ලං වෙලා වාඩි වුණා. ඊට පස්සේ ආද වුණා. කැලේනේ තියෙන්නේ අපි දන්නේ. ඊට පස්සේ මොන වුණාද කියලා? අපි බලන්නේ අපිට චෝදනා අක්කා ඔය පන්සලේ සිල් ගන්න ගියත් හරි අපේ කෙල්ල බැනලා ගියයි කියලා. චෝදනා දෙවණු ආවේ. පස්සේ අපි දන්නෙත් නෑ අතර කියනකම් දාන්නේ නෑ අපිට. ඕව මතක නෑ නේ. බලන් හිටියෙන්නේ අපි. එහෙම වෙත හැකි මිනිසුන්ට කෙලස් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. සංසාර පුරුදු වෙන්නත් ඇති. අපි දන්නේ නෑ. ඉතින් ඒක වරදක් නෙවෙයි. ඒකට දඬුවම් දෙන්න බෑ. එහෙම කතන්දර හදන්න ගියොත් අපිට නිවන් දකින්න වෙන්නේත් නෑ. ඒ කට්ටිය කරගෙන යයි. ඒක යාළගේ ජීවිතේ. මගේ ජීවිතේ නෙවෙයි. මම කළේ ජාතක කතා කියව. මම කිව්වේ නෑ යාළට කසාද බඳින්න යන්නේ කියලා. මම මොකුත් කිව්වේ නෑ බලන්න. හැබැයි යාළේ වැඩේ ළඟ තිබුණේ කටින පින්කමනේ. එතන කිව්වේ නෑ කසාද බඳින්න කියලා. එතන කිව්වේ මොකද්ද? පින් කරන්න කිව්වේ. කටනානිසංසනේ කිව්වේ. හැබැයි ප්‍රේමානිසංසත් කියවිලා තිබෙනවා. ඕ තමන් ගීතට හරියන ගෑනු ළමයි හම්බුනේ පින්කම් පොලේ කියලා. ඕක නවත්ත ගන්න බෑනේ. ඒක කියලා ප්‍රකාශ කරලා අහලා මේ දේවල් කරගෙන තියෙනවා. එනම් පැහැදිලිද? මොකද්ද පැහැදිලි වෙනවා තියෙන්නේ? කෙලෙස් මතු වෙන ඕන තැනක තැන බලපාන්නේ නෑ. වරද වෙන්නේ මොකද්ද? ධර්මයටත් පයින් ගහගෙන නම් යන්නේ අන්න එක ප්‍රශ්නයක්. ඒ නිසා ධර්මයේ හිතේ තියාගන්න, දැහැමින් සෙමින් කල් ගෙවන්න. හැබැයි කාටවත් කරදර කරන්නත් එපා. අහන්න ඒක නිස්සරක කියලා අහන්නේ, පස්සෙන් කියලා කැමතිද කියලා නේ අහන්නේ. කැමති නම් විතරයි. අකමැති නම් ආයි පස්සෙන් යන්නේ නෑ. ඒක මනුස්සකම. ඒ වගේ තමයි. ඒතර මේ මකුඩු නැටි නේ මම්මේ කියලා දෙන්න ගියේ. මේ මිනිස්සුන්ගේ හිතේ හැටි එහෙමයි. එතකොට එහෙම මිනිස්සු මහාන වෙනවා. එතකොටත් අර ඇත්තටම පස්සෙන් නොගියත් සමහරට තරුණයෙක් නම් තරුණියක් නම් හිත පස්සෙන් යන්න ඉඩ තියෙන හිත යනවා. ඉතින් ඒක ඒ මට්ටමේ තියෙනවා කියලා තමන් ගැන කලකිරෙන්න එපා. මොකද මේක මට විතරක් තියෙන රාගයක් නෙවෙයි, මුළු මහත් සත්ත්ව సంతාණයම මේ රාගසිත තියෙන අඩු වැඩි වශයෙන්. සමහර අයට වැඩි, සමහර අයට අඩුයි. නමුත් ස්ක්‍රීන් පෙන්වන්න බැරි වුණයි කියන්නේ පුරුෂයෙක්ට යා සිල්වත් කියලා හිතුවොත් අන්න වැරදි. ඇයි හේතුව? ඒක ද්වේෂයනේ. දැන් රාගය නෙවෙයි යාට එන්නේ ද්වේෂය. දැන් පෙන්වන්න එන්නව ගෑනු පැත්ත බලලා බෝඩුත් ගන්නවා. ස්ක්‍රීන් ඇතුළු වීම මොකද? තහනම්. දාන ගිනව නම් ගේට්ටු ගාවින් දෙන්න පුළුවන්. ආය යන්න පුළුවන්. හරියටම අන්තගාමි. කෙලස් තියෙන්නේ ගෑනුන්ගේ ඇඟේ නෙවෙයි. මිනිසුන් ඇඟෙත් නෙවෙයි. කොහෙත් තියෙන්නේ? හිතේ. ගෑනුන් ඇඟ නිසා නෙවෙයි කෙලස් ඇති වෙන්නේ. අපි හිතන ක්‍රමය නිසා. ස්පුරුෂයන්ගේ ශරීරය දැකලා, ඒ කියන්නේ ශරීරය ඇතුලේ කෙලස් නැහැ. පිටින් බලන එක්කෙනා තමයි ඒක මවා ගන්න. කොහොමද කියන්නේ? සංකප්පරා ආගෝ පුරිසස්ස කාමෝක ලස්සන වනපදයක් තියෙනවා. මේ වරද තියෙන රූපවල නෙවෙයි. වරද තියෙන අපේ හිතේ. නිසා හිතට සාප කරලා හිත හදාගන්න වැඩ කරනවා මිසක මේ මිනිස්සු පන්නන්න මිනිස්සු එලවල හරියන්නේ නෑ. නිසා ඕන කෙනෙක් එකට ඉඳ ඇවිල්ලා කතා බහ කරන්න. දැන් මෙතන අපි සමගි සමාදානේ ඔක්කොම ඉන්නෝ. ඒ ඉන්නකොට ඉන්න සුදුසුකම් ලැබලා තියෙන අන්න අර මනුස්සකමින් ඉන්න පුළුවන් ඒ විතරයි. ඒක ඉක්මවා යන අයට මේ ස්ථානෙ ඉන්න බෑ. ඒ හේතුව දෙපිරිසක් නේ ඉන්නේ. එතකොට අර තියෙන දුර සීමාවල් එක්ක අපි කියලා තියෙනවා වෙන්න ඕන වැඩ පිළිවෙල. ඒ විදිහට නීති රීති වලට පොඩ්ඩක් අවංකව ඉන්න වෙනවා. එහෙම නැත්නම් අමාරුයි. එහෙනම් මොකද්ද අපේ බලාපොරොත්තු? සංසාරයෙන් ගැලවෙන්න වැඩ කරගන්න. ඒකෙදි සිල්පද මෙහෙමයි කියලා සිල්පද ටික ඉස්සෙල්ල ලොට දාගෙන ඒක බෑ කියලා ගෙදර ගියොත් නිවන් දකින්න වෙන්නෙම නෑ. එනිසා ටිකෙන් ටික හරි බැරියව පොඩ්ඩක් පැත්තකින් තියලා පුළුවන් ටික රැකලා සතුටු වෙන්නේ. පළවෙනිම එක මොකද්ද? සන්තෝෂ වෙන්න. ගෙදර ඉන්න මිනිස්සුන්ට මේවා කරන්න බෑ. මම ඒ අමාරු වැඩේ කළා. මොකද්ද වැඩේ? ගිහි කාමයේ අතහැරිය. පළවෙනිම එක ඒක තමයි සතුට වෙන්න ඕන. දෙවෙනි එක ඒ සිල්පා දෙකින් එක හිතන් 10ක් තියෙනවනේ. ගෙදර හිටියනම් මේ 10 රකින්න වෙන්නේ නැහැ. මං රකින්න දැන්. 10ම රකින්න නම් හොඳයි, සතුටුයි. 9ක් නම් ඒත් සතුටුයි. එකක්වත් නැත්තම් තමයි පොඩ්ඩක් එකක්වත් නැති වෙන්න බෑනේ. දැන් ජාතුරු ප්‍රයත වගේ ඇත්තෙම නැහැනේ.
මිල මුදල් අල්ලන්න තියා 60ක් දකින්න අපිට මේ දවස්වල නැහැනේ. අනිත් නිවරුන් රෑනේ අවස්ථා. අපේ භාණ්ඩාගාරික තුමියක් ඉන්නේ, එයා අවස්ථාව තියෙන සල්ලි දකින්නවා. පැහැදිලිද? ඒතකොට අල්ලන්නේ කොහොමද? දැක්කේවත් නැහැ, අපිට දෙන්නෙත් නැහැ. ප්‍රශ්නයක් හදිසි අල්ලන්න වෙනවා. මොකද කරන්නේ? අල්ලල පැත්තකින් තියනවා. අල්ලන් ඉන්න එපා, අල්ලලා තියන්න. පුදුමයි නේ මේ සිල්පද කියනවා. හරි ෂෝක්. මේක හිතට සම්බන්ධයි. ඒ නිසා දැන් ප්‍රශ්න දින මේ මිල මුදල් ප්‍රශ්නේ මම කතා කරන්නම් විස්තරද. දැන් අපේ කතිකාවතේ තියෙන බැංකු ගිණුම් පවත්වාගෙන නොයා යුතු කියලා 50 ගණන් වල ලියලා තියෙනවා. දැන් අප්ඩේට් වෙලා නැහැ. හොඳේ. තාම කතිකාවත කියනකොට අපේ සන්නස් ලෝක කියනවා. කියනකොට හැබැයි කල්පනා කරන මටත් account එකක් තියෙනවා. ඇයි හේතුව? යම්කිසි සන්නස් කියන්නේ ධර්ම ප්‍රචාරයකට හොඳ රටකට යන්න උනොත් යුරෝපේ කොහේ හරි. එහෙන් අහනවා account එකක් තියද, වත්කම කීයද? ඒ කියන්නේ එයා නැවත එයිද කියලා අහන්න බලන්න තමයි මේක අහන්නේ. එයාට ධනයක් තියද කියලා තැම්පතුවක්. ඒ සඳහා භික්ෂුන් වහන්සේ නැත්තම් account එක අලුතෙන් open කරන්න වෙනවා එයාට. එන රට යන්නේ කොහමද? ප්‍රශ්න තියෙනවා දැන්. ඒ සඳහා ගිණුම විවෘත කරනවා. ඊට පස්සේ ATM කාඩ් එකක් ලැබෙනවා. කාඩ් එකේ සල්ලි නැහනේ. කාඩ් එක ගන්න ප්ලාස්ටික්. ඒක අතේ තියන් ඉන්නවා. ඊට පස්සේ හදිස්සිය සල්ලි ගන්නවා. මැෂින් එකට ගිහලා අංක ටික ඔබනවා. කවුරු හරි කැපකරුවෙක් හිටියොත් ඌට ගන්නේ කියනවා. නැති මොන තමන් හරි අරගෙන බෑග් එකේ දාගෙන යන්න වෙනවා. මොකද වැඩේ කරගන්නත් එපා. බස් එක යනකොට මේ කියන්න බෑනේ සල්ලි අල්ලන්නේ නැහැ. සල්ලි ගන්න අනේ විසු දාගෙන අපි අල්ලන්නම් ගේන්නේ. ඒක නිසා කරන්න වෙන්නේ නැහැ ඔබ. හරිද? හරියටම කරනවා නම් කවුරු හරි ගිහියෙක් නිතරම ළඟ ඉන්න වෙනවා. මේ වගේ කවුරු හරි කැපකරු කැපකාරණියක් ඉන්න වෙනවා. එයාගේ පිහිටයි. ඒක තමයි ඉස්සර කරේ අපිත් කළා. ඒ විදිහට මේ හරි කරදරයි. මොකද මේ මිනිස්සේ කරදගෙන කොළඹ යනකොට ඒ මිනිහට ටිකට් ගන්න ඕන. ඒ මදිර අපි කනකොට අපේ කට දිහා බලන අපි අපේ කෑම උන්ටත් දෙන්න ඕන. ඒ මදිවට අපි කාත් එක්ක හරි කතා කරොත් ඒකත් කට ඇරන් බලන් ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා මෙහෙ කියනවා අනිවාර්යෙන්. මම නෝන කෙනෙක් කතා කරලා හරි කියයි කියලා. ඉතින් හරි ප්‍රශ්නනේ. කිසිම නිදහසක් විවේකයක් නැහැ. ඕ එයාට අපි වඳින්න ඕනේ. ඉතින් උන්ගේ ගවනේ අපේ සල්ලි තියෙන්නේ. මේ ඒක නිසා ඒකත් පැත්තකින් දානවා. දැන් හරියන්නේ කරන්න බෑ. හිතින් අල්ලන්න නැතුව වැඩේ කරගෙන යනවා ගොඩක් වෙලාවට. සල්ලි මේ පෙන්න පෙන්නේ නැහැ. ඉතින් තව පහසුකම් අපිටම ගැලපෙන පහසුකමක් ওই බැංකුවල දැන් තියෙනවා. ඒ තමයි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න අපිටම පුළුවන්. ඒ සඳහා බැංකු යන්න ඕනේ නැහැ, සල්ලි අල්ලන්න ඕනේ නැහැ. පාස්වර්ඩ් එක තමන්ටම ඇතුළත් කරලා එතන ඇතුළත් වෙලා ඒ ඇප් එකට අදාළ ගිණුමට අපිට මුදල් යවන්න පුළුවන්. දැන් ඇල්ලුවද? ඇල්ලුවේ නැහැ. ගනුදෙනුව වෙලා බුදුරජාණන් වහන්සේ හිටියනම් දෙන අවසර අනිවාර්යයෙන්. ඇයි හේතුව? උන්වහන්සේ කියපු වැඩේ වෙනවා. මොකද වෙලා තිබුණේ සල්ලි අරන් කඩේ ගිහලා බඩු ගන්නකොට කැතයි. ඒකයි ප්‍රශ්නේ. ඔක වෙන මොකුත් නෙවෙයි. ඔය උපනන්ද සාක්‍ය කහවණු අරගෙන තියෙනවා. දුන්නා. ඉතින් ඒක ගැළපෙන්නේ නැති බව නිඳා ආපු නිසා භාග්‍යතුන් වහන්සේ කිව්ව මිසක් දැන් කවුද කියන්නේ සල්ලි නැතුව වැඩ කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවද? කියන්නේ නැහැ. කියන්නත් බෑ. ඒක නිසා අල්ල පැත්තකින් තියෙන එක නෙවෙයි ප්‍රශ්නේ. හිතින් අල්ලගෙන ඉන්න එක. කාසි කොළ තියෙන්නේ මොකටද මිනිස්සුන්ට? සල්ලි කොළ එනවා ආයි යනවා. එහෙමයි වෙන්නේ. අපි හම්බ කරන්න වියදම් කරන්න නැතුව මේක තියන් බල බල ඉන්න නෙමෙයි. දැන් මෙහෙට වුණත් එහෙම අපිට ලැබෙනවා යම් දෙයක් තියෙනවා අපි ඒක පෙරලා ඒ අවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. එතකොට අවශ්‍ය දේ වෙලා තියෙනවා. දැන් ඒක ඇල්ලුවා නම් හිතෙන් අනේ සල්ලි ඇල්ලුවා දැන් ඉවරයි සිල්පදේ ඔක්කොම හරි. එතන ඉඳන් සමාධි භාවනා නැහැ. විපස්සනා නැහැ. දමල ගහලා යන්නනේ ඔක්කොම වැඩන්නේ. වාඩිලා භාවනා කරන්න. සල්ලි ඇල්ලුවත් කමක් නැහැ, නැතත් කමක් නැහැ, මොකක් හරි කමක් නැහැ. වැඩේ කරන්න. ඕක කරාට පස්සේ ඉවරයි. සිලුත් එක්කම ඉවරලා යනවා. හරිද? සිල් ඕනෙත් නැහැ. සිල් ටික ඉබේ රැගෙනවා භාවනා වැඩිච්ච කමක්. දැන් මේ සිල් මුලට අරගෙන සිල් නෑ කිය දවසෙම ගියවනකොට මෙයාට මහාන කමකුත් නෑ, භාවනාවකුත් නෑ. අනුන්ගේ සිල් ගැනත් තැවෙනවා, තමන්ගේ සිල් ගැනත් තැවෙනවද නැද්ද? තැවෙනවා. තමන්ගේ සිල් නම් කමකුත් නෑ කියන්නේ අනුන්ගේ වඩත් තැවෙන්නේ. මම එයා වැරදි කරන මට හරි අමාරුයි නේ දැක්කම කියලා. අහක බලන් ඉන්න අමාරු නා. ඒ පැත්ත වැඩි බලන්න එපා. ප්‍රශ්න. ඒක නිසා මේ සීලය කියන එක ඕනට වඩා ඔලුවට ගත්තොත් වෙන්නේ ලොකු පිස්සුවක්. අර සොයනතර වෙච්ච අපරාධ දැක්කනේ වස් 20ක් තියෙන කෙනා බින්දුවට ගියා. එහෙම වෙන්න ඕනේ නැහැ අත්වශයෙන්ම.
එහෙම වෙන්න ඕනේ නැහැ. හිතත් එක යන ගනුදෙනුවක් තියෙන. හිත පිරිසුදු වෙන්න පුළුවන් නම් තමයි කතා බහ කරලා ඒවත් අතහැරලා දාන්න. අතහරින එකනේ ධර්මය කියන්නේ. සිල්ුණත් අල්ලන්න ගියොත් එම්බරයි. ඇයි අල්ලගෙන? එතකොට සීලය අල්ලා. කැඩුනා කියලා ඒක අල්ලගෙන. දැන් මේ බණ කියන මමත් එහෙම තමයි. හරිද? 18 17 කාලේ මමත් හරියට වල්ලන් හිටියේ. ඔය කපටි වැඩකුත් කළා ඒ කාලේ. දැන් අපිට තිබුණේ පොඩි රේඩියෝ තමයි තිබුණේ. බණ අහන්න කියලා තමයි අපි තියන් හිටියේ. බණත් අහනවා තමයි ඇත්ත වශයෙන්ම. පෝයට තමයි සිල් දෙන්නේ ලොකු සාන්නාසේ. සෝමන් සාන් සිල් දෙන්නේ පෝය දවසට. පෝයට කලින් දවසේ අහන්න කැම සිඳු තියෙන්නේ. ඒ සිඳු ඔක්කොම අහනවා ඉලිනකම්. ඇයි අහන්නේ? අද කඩාගෙන සිල් ටික හෙට උදේ ගන්න පුළුවන්. අනිත් දවස්වල අහන්නෙම නැහැ. 29 වෙනි දවසේ අහනවා. ඇයි අහන්නේ? අද රෑට බජව්ව හිතේ. කාටවත් ඇහෙන්න අහන්නේ අර පොඩි වෛරයක් තුන එක ගහගෙන කණේ ගහගෙන මේක අහනවා. අහලා ආස්වාදේ අරගෙන උදේම ගිහලා සිලුත් ගන්නවා. දැන් බලන්න කොච්චර කපටි වුණාද කියලා සීල ගැන අපි. සිල් වැඩිපුරත් ඇල්ලුවට වැඩේ කරලත් නැහැ. හොර වැඩත් කරලා තියෙනවා. ඒ මොකටද සිලුත් අරගෙනත් තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක දන්නේ නැහැ නේ. ඒ වෙලාවේ ওই හිතේ ස්වභාවය දන්නේ නැහැ. මේ ධර්මතාව දන්නේ නැහැ. මේ සතිය ගැන දන්නේ නැහැ. සමාධිය ගැන දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ නේ. එයා දන්නේ සීල ගැන විතරයි. එහෙනම් ওই තියෙන සීල සමාධි ප්‍රඥා පිළිවෙලටම පඩිපෙළ නගින්න හිටියොත් අනිවාර්යයෙන්ම වර්ධිනවා. වර්ධිනවා. දිවෙන අසා ගන්නවා. සිවුරු ඇරලා ගෙදර යනවා. ගිහිල්ලා නමාරු වැටෙනවා. ඇයි? තදට ගන්නවා. දැඩිව ගන්න. කැඩුනොත් ඉන්නේ නැහැ. මම නම් මහනකම ඉන්නේ නැහැ. මම යනවා ගෙදර කියන ඒ මානසිකත්වයට එනවා. ඇයි? සීලේ විතරේ ගරු කරේ. සමාධිය ගරු කරේ නැහැ. ඇයි බැරි? සමාධිය ප්‍රඥා වඩලා යන්න බැරි සීලෙට. යන්න දෙයක් උන්නේ නැහැ. සමාධිය වැඩිච්ච කම සීල් එකක් එනවා. සමාධිය වල නේ ඇති. සමාධිය වැඩිච්ච කෙනෙක්ගෙන් බලන්න යා සංවරද කියලා කොයි වෙලාවකවත්. අවිදින්නේ හයියෙන් දවිදින්නේ. අවිදින්න බෑ හයියෙන් සමාධිය වැඩිච්ච එකට. මේ උපදූප අරෝමයේ වල්වට අරන් කතා කරන්න හිතෙන්නේ නැහැ සමාධි වෙනවට. සමාධි නැති කට්ටිය තමයි කියවන්නේ. ඔය කතා කරනකොටම අල්ල ගන්න පුළුවන් මෙයාට ඇති සමාධියක් නෑ. කවුරු හරි දැක්කම දෙන්න යා කතා කරන්නේ නෑනේ මූණ බලලවත්. පුදුම සමාධියකින් තමයි යා ඉන්නේ. මම උනත් කතා කරන්නේ නෑනේ දැක්කම රහ වෙලක් දන්නේ මාත් එක්ක. අනේ නෑ මම මේ මොන හරි වෙන අදහසක කල්පනාවක මගේ ධර්ම මානසිකාරයක වෙන්නේ නැති මම මේ ඉන්නේ. ඔයලත් එක hinaවි මට දත් 32 පෙන්න ඉන්න බෑ දවසෙම. ඒකට මගේ ෆොටෝ එකක් hina වෙන එකක් ගහලා එල්ල ගන්න කොයි හරි. ඔය ඉස්සරත් ඔය බලන්න තිබුණා. ඉතින් දවසක් කෑවේ නැහැ. ඒකට අමනාප වෙලා. එහෙම නෑ. ඒක නිසා සමාධිය වඩන්න, භාවනා වඩන්න, භාවනා වැඩිම තුලම සීලය රැකෙනවා. ඒකට මෙහෙමයි. ඉතින් අර අසංවර කියන ගොඩාක් අසංවර වෙලා කරන්නත් බෑ. ඇත්තටම සමාධිය වෙන්නේ නැහැ එතකොට. දැන් ගංජා ගහනවා, කසිප්පු බොනවා, නටනවා, අර කෝ මාල දාගෙන කරාබු දාගෙන ලයිව් යනවා. මිනිසුත් එක්ක වුණට ටෙලිෆෝන් වලින් කතා කර කර ඉන්නවා. වැඩෙන්නේ නැහැ. අන්න ඒව සංවර කරගන්න. ඒක සාමාන්‍ය වෙන්න ඕනේ. පූර්වක්‍ෘත්‍යන්නේ ඒක. විවේක වෙන එක කායි විවේකේ ලබන්න. තනි වෙන්න. තනි වෙලා ඉන්න. තනි වෙලා තමයි භාවනාවක් පටන් ගන්න ඕන. අර කයිවාරු ගහන ගමන් නම් භාවනා වැඩෙන්නේ නැහැ. ඒක සීලේ ප්‍රශ්නයක් නෙවෙයි. අසංවරකම. සීල තියෙන මං කිව්වේ අර සිල්පද ටික රැකෙනවා දැන්. ඔන්න. නැටුම් ගෑවුන්නේ නැහැ. මල් සුවඳ විලවුන් ගන්න ආසයි ක්‍රීම් එක ගෙන්න ගන්න විදියක්වත් නැහැ. කඩේ යන්න විදියක් නැහැ. සල්ලි නැති නිසා. දැන් කොහොමද ක්‍රීම් ගන්න වෙන්නේ? නැහැ ක්‍රීම් නැහැ. ඔන්න හඳුන් කූරු කුඩු ටිකක් ඕනේ උලා ගන්න එකයි තියෙන්නේ. සුවඳ වෙන්න ආසන. ඇඟේ ඔය හරි. ඕන්නේ නැහැනේ. ඕනේ නැහැ. තව සමහර අයනෝ මේ සුවඳ සබන් ගෑවට කමක් නැද්ද? දින් දීලා තියෙන ගාන්නනේ ගාපල්. පණ්ඩිසාංශගෙන් අහලා දෙනවා ඉස්සර මහලදී. හරි ප්‍රශ්නනේ කාලේ ආමුදුරුවන්ට තියෙන්නේ. සාන්නාස මේ සුවඳ සබන් ගානේ හොඳයිද? මේ ගන්ධ විලේපන තියෙනවනේ. අනේ නම ගා ගන්න ගාලා හොදක. ගාගෙන සබන් පිටින් යන්නේ නැහනේ. ගාලා නානෝනේ. ඒකේ අර්ථය තමයි සුවඳ වීම නෙවෙයි. පිරිසුදු වීම. නෝ. ප්‍රඥාව නැත්තම් මේක අල්ලන්න බෑ. පරංගිය කෝට්ටි ගියා වගේ තමයි නිවන් දකින්න වෙන්නේ. මේ කෙලින් යන්න තියෙන කෝට්ටෙට මෙයා යනවා වටෙන්. සමහර අය අටුව කඩලා පුටුව හදන්නේ කියනවා. මේ ළඟ තියාගෙන අභිධර්ම වචන ගොඩාක් කතා කරගෙන හරි බරයි. බණ අහනකොට ලුව රිදෙනවා. ඇයි මේක කරගන්න අමාරුයි වගේ මොකෝ හරි චිත්තජෛසික රූප නිබ්බාන ඔක්කොම එයා කියනවා. ආයේ ඉතින් බඩේ ලියනවා අපිට. ඈ මේක හරි සරලයිනේ. හිත දිහා බලන්න තියෙන වැඩපිළිවෙල. සතියෙන් ඉන්න තියෙන්නේ. ඒක පැත්තකින් තියලා අභිරමයම කතා කරනවා. සිත් ගැන කතා කර කර විතරක් ඉන්නවා. වැඩේ කෙරෙන්නේ නෑ. බුදුම වටයක් යනවා නිවන් දකින්න. ඒ නිසා ප්‍රඥාවන්තයා ඉක්මනින් සසරින්. කවුද අපේ බෝසත්? ප්‍රඥාධිකයි.
මෛත්‍රී බෝසත්ගේ වීරිය අධිකයි. උන්වහන්සේ 16 අසංකල්ප ලක්ෂයක් පෙරම් පිරුව බුදු වෙන්න අපේ බෝසතුන් වහන්සේ 4යි. අර බෝසත්ණන්සේ 16ක් පුරනකොට මේ බුදු වීමට අපේ බෝසතුන් වහන්සේ පිරුවේ 4යි. සාරා සංකලක්ෂය කල්ප කවුද ඉස්සෙල්ල දින්නේ? අපේ බෝසත්ණන්. දැන් ඊළඟ අන්තක්කාගේ බුදු වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. බුදු වෙන්නේ 16 අසංකල්ප ලක්ෂයක් පෙරම් පුරල. ඒ නිසා ප්‍රඥාවම ඉස්සර වෙන්නේ හැමදෙස්සෙම. ප්‍රඥාව ඕන. ප්‍රඥාව නැති කෙනාට කෙලින් අල්ලන්න පුළුවන් නැහැ. වටේ රත දාලා තමයි එයා අල්ලන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා වෙල් වට ආරං චාරිත්‍ර වාරි සිරිත් විරිත් පුද සත්කාර ඒවා ඔක්කොම අතහැරලා අර තියෙන වැඩේට වාඩි වෙලා මං කිව්වේ එක්සෙල්ලත් කි පටන් ගන්න. හොඳ වැඩක් තියෙන. චෛත්‍ය ඉස්සර හරි ගලක් උඩ හරි කුටියේ හරි ඇඳ උඩ හරි කොහේ හරි කමන්නේ වාඩි වෙන්න පුළුවන් තරක් ඇතිනේ. එතන වාඩි වෙන්න කකුල් දෙක කොහේ හරි කමන්නේ තියාගෙන. හරිද? ආසිතෙන්නේ නැද්ද එහෙම කරගන්න ජීවිතේ කොයි වෙලාවක හිතෙනවද මේ පිරිස නොකරනවා කියලා? නේ මං කියන්නේ හිතෙන්න ඕනේ. අපිට හැමදෙස්සෙම පුළුවන් ඉඩක් ලැබිච්ච ගමන් කය ඍජු කරගෙන වාඩි වෙලා ඇස් පියාගෙන මේ දිහා බලන්න. කය දිහා බලන්න. සතිමත් වෙන සතිමත් බව අවදි කරගෙන අරමුණු දිහා බලන් ඉන්න ආස වෙන්න ඕන. කොයි වෙලාවෙද මං පළක්ගෙන භාවනා කරන්නේ? ඒක මේ බණවපු පැය තුන විතරක් නෙවෙයි. Tamanට ලැබෙන ඕන වෙලාව. දැන් අද උදෑසන බොහොම සන්තෝසයි. ඉතින් මට එන්න බැරි වුණා. ඒක සන්තෝස නෑ වෙලාවට. නමුත් මා වෙලාවට නොපෙමිනීම නිසා මේ අය කුපිත වෙලා එහෙම ඇවිදවිද ඉන්න මං දැක්කෙත් නෑ. නේද? කුටියට මා හොයාගෙන ආවෙන්නේ නෑ බඩගිනි මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම ආවෙන්නේ නෑ. මොකද්ද කර කර හිටියේ? හොඳ හොඳ වැඩක් දැක්කා. අවන්ගේ ආසන වලටලා පලක් බැඳගෙන අන්න සතිමත්ව හිටියා. ඒකනේ වෙන්න ඕනේ. ගුරුවරයා එනතුරු සතිමත් භාවය පුරුදු කළා. දැන් අර වෙන්න ඕන ටික වෙනවනේ. එතකොට සීල සමාධි ප්‍රඥා ටික පිරෙනවා ඔතන. හැබැයි සීල් නැති කට්ටිය සිවුරු ගලවන්නයි, අනුන්ට සිල් රැගෙන ඇටි කියලා දෙන්නයි යන හාමුදුරුවරුන්ට සීලෙත් නැහැ, සමාධියක් නැහැ, ප්‍රඥාවක් තුනම නැහැ. ඒ කට්ටිය ඒක තියෙනවනේ. අනුන්ගේ සිල් රකින්න යන්නේ, අනුන්ගේ සිල් හොයන්න යන්නේ නැහැ. තමන් අහිංසකව පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අය හරියට කරන එක්කෙනා. අනිත් අය තමයි අනුන්ට මේ උගන්වන්න යනවා, පාඩම් උගන්වන්න හදනවා, වැරදි කරන අයට දඬුවම් දෙන්න යනවා. තමන් සර්වඥ නම් කමකුත් නැහැ. තමන් රහත් වෙලා නම් ඒත් කමකුත් නැහැ. ඒ මොකුත් නැහැ. තමනුත් අන්ධ බාල ෘතඥ භාවයේ ගිලී ඉන්න ගමන් තව අයට ඇඟිල්ල දික් කරන්න යනවා. තමන් හැදිලත් නැහැ, අනුන් හදන්න යනවා. එනිසා මම අදිෂ්ඨාන කරලා දෙනවා කාටවත් වැරදි පෙන්වන්නේ නැහැ කියලා. බණක් කියද්දි දැන් මේ මගේ කිසි බණක මම සීල ගැන කතා කරන්නේ නැහැ. හේතුව තමයි මිනිස්සු සිල් රැකවන්න කලින් අපි සිල් රැකලා ඉන්නවා. ඒ කියන්නේ අපි සිල් රකින්නේ නැහැ කියන එක නෙවෙයි. අපි පර්ෆෙක්ට් නැහැ නේ තාම සීලෙන්. ඒ නිසා අපි අය තියෙන අඩුපාඩු හදාගෙන අපි යන ගමනේ අපි අපේ පාඩු ඉන්න මිසක් උඹලා මේ මරකපන් කියලා සිල් රකින්න කියන්නේ නැහැ. මෙහේ ඉන්න අයට සිල්පද කියලා දෙන්න මට පුළුවන්. ඕන්නම් අහගන්න. හැබැයි මම ඒකත් දැන් කියන්නේ නැහැ. ඔය ඉන්න දිලන තියෙන පාඩු වැඩක් කරගෙන. අහන්නේ නැහැ සිල්පද රැක්කද කැඩුවද කියලාත් අහන්නේ නැහැ. මම දැන් මතක ඇති කාලේ සිල් දුන්නේ නැහැ මේ කාටවත්. ඇයි ඒ? එහෙම වුණොත් අර 29 වෙනිදා රැයට කියන්නේ පොයට කලින් දවසේ සින්දු අහලා අර වගේ මම වගේ සිල් ගන්නෙ. වැඩේ නේද? වලිගෙන් අල්ලයි නෑ. ඒක ඕනේ අහලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. සිල් ගන්නම ඕනේ ඒකට. ආයි තමන් අදිෂ්ඨාන කරගන්න තමන්ගේ සීලය නැත්තම් විපස්සනාවෙන් අහන්න ප්‍රශ්නයක්. සින්දු නම් ප්‍රශ්න කරගන්න එපා. ඔව මොනවද? ඊට වඩා ප්‍රශ්න අපිට තියෙනවනේ. එහෙනම් මේ රාග ද්වේෂ මොහ වලින් හිත දැවෙනවාද නැද්ද කියලා බලන්න. දැවෙන්නේ නැත්නම් ඔහේ ඉන්න පාඩු. දැවෙනවා නම් පිළියම් හොයන්න. ප්‍රශ්නයක් ඒක. දැන් රාගය ගැන විතරනේ කොකුවට කට්ටි හිතන්නේ. ද්වේෂය ගැන හිතන්නේ නැද්ද කවදාවත්? අනුන්ගේ වැරදි පේන්නේ මොකෙන්ද? ද්වේෂයෙන්. අනුන්ට ගහන්න හිතෙන්නේ ද්වේෂයෙන්. අනුන් විවේචනය කරන්න යන්නේ. වැඩියෙන්ම මෙහෙත් වැඩියෙන්ම තියෙන රාගය නෙවෙයි ද්වේෂය මට පේන හැටියට. ආන්න එක හැදුවා නම් හරි. ඒක හදන්න බලෙන් බෑ. ඒ නිසා අර කිව්ව භාවනා කමටහණ යෙදෙන්න. ඔක හොඳට වැඩෙනකොට තේරෙනවා ඉබේටම අපි මේ මෙච්චර කල් කරලා තියෙන අනුන්ගේ හරක් බලපු එක. දැන්වත් මට වැඩක් ඇති වැඩක් මං කරගන්නට ඕනේ. ඒක ඕනට කාටවත් කියන්න යන්න එපා. හොඳ නෑ. ඒ කියනකොට තමන් පිරිනව. ඒ මනුස්සයර අපිව එපා වෙන. මමත් හිතනවා දැන් ඔය ඉරපු ගමන් මම අවවාද කරන්න වාඩි වෙනවනේ. මටත් හිතන අපරාධය අද මම මේ කතා කරේ. මගේ කෙල කොච්චර විසි වුණාද. කටේ කෙල හිඳුණා. නේ අපි එහෙම කියනවා. සමහරට ඒකෙන් වෙච්ච දේ කුන්නේ නැහැ. සමහරට එතන ඒ කියපු ඒවායි සමහරට ගෝලියෝ කලකිරලා ගිහිල්ලා තරහ වෙලා. ඇයි එහෙම කිව්වේ කියලාත්. ඒක ඕනේ නැහැ කියලාත් මට හිතෙනවා අපරාධේ. නමුත් අර පොඩ්ඩක් වීරිය ඇති වෙනද මම කතා කරන්නේ. නැතු ඒව ඔලුවට ගන්න එපා ලොකුවටම.
මොනහරි අතපසුවීම වචනකින් හරි වුණා නම් ඒක අමතක කළාද කියන දේ විතරක් තේරුම් ගන්න මේ භාවනා මාර්ගයට මේ කටයුතු කරගන්න අවශ්‍ය උදතෙද ගැනීම තමයි අපි මේ යම්කිසි අවවාද පන්තියක් දෙන්න වාඩි වුණා නම් කරන්නේ. මේකේ වටිනකම තමයි කතා කරන්නේ අපි. වෙන මොකුත් නෙවෙයි. එහෙනම් අනුන්ට සිල් රැකවන්න අපි යන්නේ නැහැ කියන එක තමයි පළවෙනිම දේ. අපි රකින්න උත්සාහ කරනවා බැරි නම් ඒත් පුළුවන් ටික හරි රකින්නවා. බෑයි කියලා අතහරිනවද? අපි සැලෙනවද මිනිස්සු බැන්නා කියලා? මිනිස්සු දාණේ දුන්නේ නැහැ කියලා අපි බය වෙනවද? නැහැ. දැන් දාණ නැති මොනොත් වැඩ පිළිලක් තියෙනවා හිතේ. ඇවිදින්න පුළුවන් කට්ටිය එකතු කරලා දානවා පිණ්ඩපාත චර්යාවක්. පාත්‍ර ටික අතට දෙනවා මාත් වෙනවා ඉස්සරහින්ම. අලියෙක්වත් බය වෙන කාරිය නැහැ හතක් අටක් ඉන්නෝනේ. අලිය වට කරලා මොකක් හරි කරගන්න පුළුවන්. නේ? එක්කෙනෙක් වලි ගෙල්ලනවා අනිත් එක නඩ වෙලෙල්ලනවා මොකක් හරි. අලියට කුචි ගෙවුවම හරි පොඩ්ඩ යටින් ගිහිල්ලා. ඒතර ඌ කිචි ගවනකොට දුවනවා. ඉතින් මේ එහෙම පුළුවන්. මං එකයි මම මේ කියන්නේ. පලාතේ බෙරෙන වෙන පලාතකට වඩින දාන වාගෙන. එහෙම තියෙනවා. එහෙම වෙලා නැහැ මම මේ කියන්නේ. එහෙම වුණත් අපි සැලෙන්නේ නැහැ. අපි මහාන ගුණේ කවුරු කියලාද? කවුරුවක් කිව්වා ඇත්තමයි කියන්නේ. බොරු කියන්නේ නැහැ. කවුරුවක් කිව්වේ? මට මේ හිතිලා මම බලෙන් ගිහිල්ලා මහානුනේ. අම්මලත් උනන්දු කරෙන්නේ නැහැ. එපයි කිව්වේ. ඒකට තේරුණේ නැහැ මොකද්ද මං කරන්නේ කියලා. හොඳ වෙලාවට. කොරාට පස්සේ තමයි තේරුණේ මෙහෙම වැඩක් තමයි මේ පුතා කරලා තියෙන්නේ. දැන් තේරෙනවනේ යාළුවට. කවුද අපිට ඇප්ප වුණේ? ඔහේ මහාන වෙන්න ඔහෙට අපි දාන දෙනෝ. කවුරු කිව්වේ නැහැ. දාන දී මිනිස්සු මේ බැන බැන යනවා හිටපු අපරාධ දුන්නේ කියලා. ඈ මේ කියන බණ මේ අනිත් පැත්තට තේරෙන්නේ ගොඩක් අයට. අනේ මන්ද මට ඒ කරන්න දෙයක් නැති. මගේ ඥාණයෙන් නෙවෙයි යාළ බණහන්. මං ඉතින් කියනවා එන ස්වාධීනව හිතන කෙනෙක් විතරයි අපි කියනවා තේරෙන්නේ. අනිත් අය හැමදාම වංශය කබල ගයිදී. මොකද කියන්නේ? හනමිටි අහලාද? හනමිටි අහලා නැත්නම් ආ ගන්න අදහ ගන්න. හනමිටියේ කතාව තියෙන දීඝනිකායේ පාසි රාජඤ්ඤ කියන සූත්‍ර කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ මේ වටිනා ගණ උපමාව ඒ රජතුමාට කියලා දීලා තියෙනවා. ඔයා තිපදෙන්නේ නැහැ. ඉතින් පස්සේ පස්සේ සාරණස්කෝ මේ මිනිස්සු හරියට ඇත්ත දෙයක් කිව්ව පිළිගනින්. දහමක් කිව්ව ලොකු දේශනාවක්. කිව්වා මෙන්න මේකත් මේ වගේ දෙයක් අර හාන මිටිය වගේ කිව්වා. ගත්තොත් ගත්තා. අය අලුත් දෙයකට අප්ඩේට් වෙන්න බෑ. වෙනස් වෙන්න හිතන්නේ. එන්නේ කන මිටි දෙකක් කරේ තියන් ආවේ අලු දෙන්නනේ. ඔබට හම්බුණා ඊට වඩා වටින දෙයක්. මට මතකයි හන රෙදි අරන් ඊට පස්සේ කපු රෙදි වගේ කපු මිටියක්. අරය කල්පනා කරලා හැතැම්ම ගානක් කන මිටියක් කරේ තියන් ආපු එකේ ලුකයි අප්පදාලයන් තෝ කපු කපු ඕන්න ගනි මං නම් ගන්නෑ. මං හන මිටියම අරයන්. එහෙම ගියා. ඊපස් සේද රෙදි හම්බුණා තව. දැන් කිව්වොත් දැන් යොදුන් දෙකක්ම ආවනේ. මම නම් අත අරින්නේ නෑ තෝ ඕන්න ගනින් කියලා. ඔහොම ඔහොම කියලා රත්තරන් ලැබුණා මෙයා ගත්තද? මෙයානේ ගද මොකෝ මෙයා හිතකෝ මම ගොඩක් දුර මේක උස්සන් ආපු ඒවා පරණ එකක් මේක. ඈ මම මුලින්ම ගත්තු මිටිය මේක. ඒ වගේ අපේ අය කියන අපේ මා අත්ත මුත්ත නත්ත බනත ගිරිකිත්තත් කරේ ඔහොමයි. අපේ ගුරු හාමුදුරුවොත් කරේ එහෙමයි නේ. අර කතාවක් තියෙනේ ස්වයංනාංශගේ ආරණ්‍ය වාසී භික්ෂු පිරිසක් හිටියේ ගුරුවරයා හැමදාම පිණ්ඩපාත යන්න කලින් පාත්‍රයේ ඉරට අල්ලනවා. දැන් මේ ගෝලයට මේක ඉර වන්දනාවක්. ගෝලිය කරේ මොකද්ද? උණුත් අල්ලනවා. දැන් දැන් ගුරු හාමුදුරු ඉස්සරහින් නම් පාත්‍රය උස්සනකොට ගෝලෙ ටික පස්සේ නම් උස්සනවා. මොකද උස්සන්? පාත්‍රය වෙනම ගුන්නේ පාත්‍රය උස්සනවා. හරි. ඊට පස්සේ දැන් මේ ගුරු හාමුදුරුවෝ දැන් පස්සෙන් තොපි මොකටද පාත්‍රය උස්සන්නේ? ඇයි සාන්නා සිස්සුවනේ? තොපි දන්නවද මං උස්සන්නේ ඇයි කියලා? අනේ අපි දන්නේ දේවයන්වහන්ස ගුරු දේවයන්වහන්ස කියලා දෙන්නේ. යකෝ මගේ පාත්‍රේ හිලක් තියෙනවා. ඔය හිල තියෙන පැත්ත හොයාගත්තේ නැත්නම් එනකොට හොදි අඟපුරා. ඒ හොදි හොදි බෙදෙනනේ උපාසකම්මල බරට. ඒ හොදි යන්න තියෙන්නේ මං ඇඟිල්ල තියා ගන්නකො අර සිදුරට. හරිද? තියලා එකෝ පිණ්ඩපාතයන්. චොට්ටක් එහෙම වුණොත් ඉවරයි. ඒත් හොදි බේරෙනවා. හරි? හොඳ තද කරගන්න. දැන් ගෝලෙ ටික මොකද කරලා තියෙන්නේ? අනුන් කරන දේ කරා මිසක් හෙව්වද? ඇයි මෙහෙම කරන්න කියලාත් ඇහුවද? ඇහුවේ නැහැ. ඔය වගේ තමයි අපේ මේ මොඩර්න් ලංකාවේ සිංහලයි එහෙම තමයි. අනුන් කරන දේ අනිවාර්යෙන්ම කරන මොකද කරන්න කියලා හිතන්නේ? හිතන්නේ නැහැ. ඒක නිසා නිවන දුරයි. මම එහෙනම් මේ පැවිද්ද අතහැරලා යන එක ගැන අපි කතා කරේ. එතෙන්දි විනය කර්මය තමයි අර විදිහට කියන්නේ. ඉස්ත්‍රීකට අර පුරුෂයට කියලා වෙලා ගිහිල්ලා කසාද බඳලා ළමයි ලැබුණත් කාර්යයක් නැහැ. ආයෙ එන්නත් අවසර දුන්නොත් ඕනයි ළමයිතු එන්න පුළුවන්. එවිල්ලා ආයි පැවිදි වෙන්නත් පුළුවන්. ආයි උපසම්පදා වෙන්නත් පුළුවන්. මේ චිත්තහත දරුණන්න්සේ වගේ ඕන්න යන්නත්
පුළුවන්. ඒකට කිසිම නීති රෙගුලාසියක් විනයෙත් නැහැ, රජෙත් නැහැ. රජෙත් කවුරුත් කියලා නැහැ මහාන වෙන්න තහනම්, ඉහි වෙන්න තහනම්, ඒ දෙකම නැහැ. ඒක දැනට තියෙන ප්‍රශ්න තමයි හැඳුනුම්පත් ක්‍රමවේදයක් ලංකාවේ තියෙන නිසා ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් එන්නත් පුළුවනි, කැමතිනම් යන්නත් පුළුවනි. දැන් මේ සයනාසේ 6 පාරක් ගියා. දැන් කතාවට ආයෙනවා අපි, නේද? නැත්නම් කතාව මතක නෝනේ. 7 වෙනි පාර යනකොට ගැබ් බරයි. දැන් බිරිඳ. එතන මේ මිනිස්සයා කුඹුරු වැඩ කරලා නාගෙන එනවා ගෙට. ගෙට එනවා මොකටද? රෙද්ද ගන්න. රෙද්දක සරම ගන්න කියන්නේ. සරමක් ගන්න එනවා. නෝනා දැන් අමාරුයි, හරි වෙහෙසයි. මේ වෙනකොට මාස 9ක් බඩ හරි ලොකුයි. එයාගේ රෙදිත් එහෙම මේ වෙලා නිදි. නිදි කටත් ඇරගෙන නිදි. කුණු කෙලත් බේරෙනවා, ගොරවනවා. දැන් වෙනද දැකලා තියෙන සොඳුරු දසුන් නෝනාගේ. අද දකින්න තියෙන මොකද්ද? බඩ ලොකු වෙච්ච, ඇඳුම් කිසිවක් නැති, කටින් කුණු කෙල බේරෙන දර්ශනයක්. අන්න වටිනකම මහල්ලා හිටපු එකේ. 6 පාරක් ගිහිල්ලා අපේක වර මේ මෙතෙන්දි පේනවා අපිට යනවද නැහැ. ඒවයි ගත්ත අත්දැකීම් ටික, අහපු බණ ටික, ලැබිච්ච දහම් දැනුම කවදාවත් නැති වෙන්නේ නැහැ. හරි වටිනවා. දැන් අපේ ලංකාව විතරයි පැවිදි වෙච්ච අය නින්දා කරන්නේ. බුරුමේ, තායිලන්තේ ගරු කරනවා. ඔව්. ඒවයි දුව දෙන්නේ පුරුෂයට දුවෙක් දෙන්න කලින් අහන මහන්ලා දිටි කියලා. අහනවා. ඒක නීතියක් ඒ රට. අපේ තමයි මේ දෙන්නේ දුවෙක් පැත්ත බලත් මහන්ලා හිටියොත්. ඇයි? ඇත්තද? යන වැඩ පිළිලත් එක සමහර තැන්වල මහනුනාම තියෙන ඔක්කොම ටික ගුණ ධර්ම ටික නැති වෙනවනේ. බයයි. ගොඩක් අපරාධ කරන්න ඉගෙන ගන්න පැවිද්දින සමහර අය. එනමුත් පැවිද්ද කියන්නේ නින්දා ලබන්න ඕන තැනක් නෙවෙයි. හරියට කළා නම් අවංකව භාවනාවට පේවෙච්ච පැවිද්දක් නම් කරේ කිසි ප්‍රශ්නයක් නැහැ. හිත හොඳයි. දැන් මේ කියන තරුණයාත් ඉන්න කාලේ අසුබ භාවනාව ඉගෙනගෙන තිබුණා තියෙනවා. දසහසුබේ විනීලකම්, විපුබ්බකම්, උද්දුමාතකම් කියලා තියෙනවා විස්තර 10ක්. මලසිරුරේ අවස්ථා 10. 10න් මේ 3 වෙනි එක තමයි උද්දුමාතකේ. ඒකේ තියෙන ඉදිමුණු ශරීරයක්. ඉදිමිලා මරිච්ච මිනිය ඉදිමෙනවා. ආන් ඒකම පෙනුණ කාගෙන්ද? නෝනගෙන් පෙනුණා. එයාට මතක් වුණා ගුරුහාඳුරු කියලා දීපු උද්දුමාතක අසුබේ. ඒක බලාගෙනම රෙද්ද ඇඳ ඇඳ දිව්වා. දිව්‍ය උද්දුමාතකේ මානසිකාර කරමින් එතෙන්දි මාතන් සමාධියක් ඇති වුණා. යන ගම, ඒක පොතේ නෑ, අනිවාර්ය ඇති වෙන්න ඕනේ. දුවන ගම සමාධියෙන් දුවනවා. යන ගම විපස්සනා කරා. විපස්සනා ගුරුවරයපු කෙනා 7 වෙනි පාර මහණ වෙන්න යන්නේ මොනවා වෙලයිද? සෝවාන් වෙලා. නැන්දම්මන් නිදන්ගෙන නැන්දම්මට ඇහුණා දුවන සද්දේ. බැලුව බෑ නෑ දුවන, වෙනද දුවන්නේ නෑනේ මෙහෙම. වෙනද යන ක්‍රමේ වෙනද ඉතින් අම්මට වැඳලා නෝනට මොන හරි කියලා අතා කරලා යන්නේ මහණ වෙන්න ගියා. මේ පාරක් බහක් හැවිල්ලා බෙල්ලා නැ දුවන. දුවලා කියලා බැලුවා කො දුව කොහමද ඉන්නේ කියලා. තමන්ගේ දුවන්නේ දැන් කසාද දැල්ලා තියෙන්නේ. නැන්දම්මනේ, නැන්දම්මගේ යන්නේ නෝනගේ අම්මනේ. ඉතින් බලනකොට ඉල්ලැජ්ජයි බලන්නේ. ඇයි? හරි නෑ ඉන්නේ හැටි. ගහලකෝ තෝ ඉන්න හැටි බලි. අන අර මිනිහා දිව්වන්. ආ බය වෙන්න එපා. මේ මිනිහට මාව නැතු ඉන්න බෑ. ඔය ගියට ආයෙනවා. මේ පාර නම් දුවේ ගියපු හැටි හරි නෑ. වෙනද ඇවිදගෙන නෙ මිනිහා ගියේ, මේ පාර දුවලා ගියේ. මට නම් තේරෙන්නේ නැහැ මේ පාර ආයෙන එකක් නෑ කිව්ව. මේ මායන් වලටත් මේ පාර ඇති වෙච්ච අවබෝධය අල්ලන්න බෑ. ඉස්සෝ ඉස්ත්‍රිය නිසා තමයි ගොඩක් පුරුෂයෝ නැවත හැරෙන්නේ මේ ගමනේ. ඒක රහසක් නෙවෙයිනේ. අර කියන විදිහටම සාමාන්‍ය මානසික මට්ටමක් තියෙන ස්ත්‍රියක් තමයි පුරුෂයෙක්ට කැමති, පුරුෂයෙක් තමයි ස්ත්‍රියට කැමති වෙන්නේ. ඒක ලෝක ධර්මතාවයක්, කාන්දමක්. විනය පිටකේ නෙමෙයි, මේ සූත්‍ර පිටකේ බොහෝ සූත්‍රවල තියෙනවා. මේ ලෝකේ අල්ලලා තියෙන්නේ මාය මේකෙන්. ස්ත්‍රියට පුරුෂයා තරම්, පුරුෂයාට ස්ත්‍රිය තරම් බැඳෙන දෙයක්. තවන හැමෝටම නෙවෙයි, හිතගත්තු කියලා කියනවා. විශේෂයෙන් ස්ත්‍රියගේ හඬ රූපයෙන් පුරුෂයා බඳවයි. දැන් මේ මේ බන්ධනය ගැන තමයි මේ නෝන කිව්වේ. ඔය ගියාට එනවා මෙයායි මා මතක් වෙනවා. හරියන්නේ නැහැ. බලපංකු වෙනද? හරි නැන්දම්මට තේරුණා. වැට වැඳගෙන මහාන කම ඉල්ලුයි. ඒ පාරකොත් තොට දැන් 6 පාරක් මහාන කම දුන්නා. හිටියේ නැහැ. දැන් දෙන්නේ නැහැ කිව්වා. ඉල්ලු. අනේ ඉතින් වැඳලා වැඳලා කියලා කියලා කොහොම හරි පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ චිත්තහත ස්වාමීන් වහන්සේ පසුව රහත් වුණා. ඉතින් පින්ව ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා දෙක ගැනයි මේ ගාත දෙක දේශනා කළේ. මේක තේරුම් ගත්තේ නැහැ අනිස් ස්වාමීන් වහන්සේලා මේ කට්ටිය චෝදනා කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගැනල්ලා කිව්වා
ඔය කලින් හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ. හේතු තමයි දැන් මේක සොයනසල අහනවනේ. දැන් ඉන්නකොට මේ ඇත්තටම අපේ ගල්දුවාරණත් එහෙම සොයනසිනි කල හිටියා. උන්වහන්සේ විටක ගෙදර යනවා, විටක එනවා. කන්න නැති වුණා තමයි ගොඩක් කියලා එන්නේ. ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් අට්ටිය විහිළු කරනවා, යන්නේ නැද්ද, නෝන මතක් වෙන්නේ නැද්ද, තෝ කොහොමද ඉන්නේ කියලා අහනවා. ඒ වගේ මෙතනත් අහනවා. දැන් මේ ගෙවල් ගෙදර යන කාලේ හරිනේ, දැන් මාසෙ පැනන්නේ යන්නේ නැද්ද කියලා ඒවලු. ඊට පස්සේ කොළු යන එක නතර කළයි කියලා. ඒක ගැටලුවක් වුණා සංඝයා වහන්සේලාට. ඇයි මේ චිත්තහත වෙනද යනවා දැන් යන එක නැති නතර කරයි කියන්නේ ඇයි කියලා ප්‍රශ්නේ අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. කොහොම මේ මගේ පුත්‍රයා කලින් හිත සංවර කරගත්තේ නැති නිසා එහෙම ගියා තමයි. දැන් එයා එහෙම යන්නේ නෑ කියලා අර කිව්ව වගේ අනවට්ටිත චිත්තස්සගෙන පළවෙනි ගාථාවේ කියනවා සද්දම්මං අවිජානතෝ. ඒ ධර්මයේ දැකපු නැති කාලේ මොන ධර්මයේද? ලෝතුරා ධර්මයේ සෝවාන් ආදී මගපල දන්නේ නැති කාලේ තමයි දිව්වේ. සමතිපස්සනා ධර්මය දැක්කේ නැති. සමත භාවනාවේ සමාධියක් ධර්මයක්, විපස්සනා භාවනාවේ ඥානයක් ධර්මයක්. දෙකයි වැඩෙන්නේ. සමතෙන් වැඩෙන්නේ සමාධිය. ඒක ධර්මයක්. විපස්සනා වැඩෙන්නේ මොනවද? ඥාන. ඥාන 10ක් කියනනේ. උද්‍යප්පේ ඥාන, වංග ඥාන ආදී 10ක් තියෙන සම්මසන ඥාන උද්‍යප්පේ හොම තියෙනවා. ඒතර මේ ඥාන වැඩෙනවා එක ධර්මයකින්, සමාධි වැඩෙනවා තව ධර්මයකින්. ඒ ධර්ම දෙක නම් කරා සමත භාවනාව, විපස්සනා භාවනාව. මෙන්න මේක දකින්න කියන්නේ නැතුව මේ පොතේ තියෙන බණ ඉගෙන ගත්තර මේක නවතින්නේ නැහැ. ඒක සුත්තමේ ඥාන වශයෙන් පොඩි සන්තෝෂයක් ඇති වෙනවා. සමාධියට මුරුකුල් වෙනවා තමයි ඒක. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ. මේක යන්න ඕන සමත භාවනාවටත්, විපස්සනා භාවනාවට. සමත බැරි නම් විපස්සනාවටවත් යන්න ඕන අඩුම තරම. ඒ කියන්නේ සමතේට එන්න හිත එක්තැන් වෙන. ඊයේත් මං කිව්වේ චංචල නම් හිත, සමාධිය එන්නෙම නැත්තම් ඕක පැත්තකට දාන්න. දාලා දැන් එන එන අරමුණ බලන්න. ඔයාලට බැරි කර්මුණේ ඉන්නනේ, ගොඩක් අරමුණු බලන්න. අන්න දැන් නම් කම්මැලි නැම කොහෙද ඉතින්. එන එන එකනේ බලන්න සවනස අපිට කියන්නේ. අපි බල බල ඉන්නවා. වෙලාව යනවා දැනෙන්නේ. ඇයි ඕන තරම් අරමුණු එනවා බාහිරේ. හිතිනුත් එනවා. දැන් හිතින් හිතන එක අල්ලගන්න දැන් අමාරු. මොකද හිතින් හිතන්නත් ඕන. ඇයි ඉතින් හිතන්න දෙන්නේ නැහැ මෙයා වෙන අරමුණක් අරගෙන හිතට. ටිකක් දුර ගියම තමයි හිතෙන්නේ මම අයාලේ ගියා. දැන් අර ගන්න ආයමත්. බය මේ කියන්නේ කලකිරෙන්න තරහ වෙන්න එපා හිත ගියයි කිය. ගිය පිට ගිය හිත නැවත එනවා. එළියම ඉන්න බෑනේ, ගෙට එන්න එපා. ඒ යනවා නැවතාවම අල්ල ගන්නවා. ආ හරි ආවා. අරමුණ බලන මොකද්ද හිතුවේ? අරමුණ දැක්ක රූපයක්, ආපු ශබ්දයක්, ගඳක්, සුවඳක්, රසක්, පහසක් ගැන තමයි මේ හිත හිතලා තියෙන්නේ. වෙන මොකවත් නැහැ හිතන්. අර දොරටු පහෙන් ගත්තුව තමයි හිතේ හොල්මන් කර කර ඉන්නේ. එයා හොල්මන් වෙවි අතීතයේ වෙච්ච දේවල්, අනාගතේ වෙන්න තියෙන දේවල් තමයි මානසිකාරෙන් ඉන්නේ. මේක වෙහෙසයි. මේක නතර වෙනවා නම් කොච්චර හොඳද කියලා එයා පතනවා, ප්‍රාර්ථනා කරනවා, හිතනවා. ඒක වෙනතන තමයි මේ විපස්සනා භාවනාවේ ඉදිරියට යාම. එතෙන්දි කියනවා යම් තැනකදී අපිට මේ කිසිම අරමුණක් නැති තැනකට අපිට යන්න පුළුවන්. ඒකට අවිත් තින්නේ නැත්, මෙහෙත් ඉන්නවා. ඒ නිසා අපිට සන්තෝෂයි ඒක. මොකද ඒ කියන්නේ ලොකු දෙයක්. දැන් නිවනේ තියෙන ලක්ෂණයක් අනිමිත්ත, ශුන්්‍යතාවය කියන එක. ඒක 100%ක් හරි කියලා නේ මම මේ කිව්වේ. නමුත් ඒක පොඩ්ඩක් ස්පර්ශ වුණා වගේනේ. දැන් නිමිතියෙන් නැහැ, අනිමිත්තයි. කිසිවක් නැහැ, ශුන්්‍යයි. දිගටම නෙවෙයි ඒ වෙලාවට ඉතර. එහෙනම් මොකද්ද වෙන්න ඕන? කමඨහන් වඩන කෙනා සන්තෝෂ වෙන්න ඕන. ගෙදරින් ආවට වඩා දෙයක් දැන් මගේ හිතේ වැඩිලා තියෙනවා. ඒක වඩා ගන්න අනිත් අය වීරය කරන්න බෑයි කියලා දෙයක් නැහැ. මොකද අපි පොඩි කාලෙත් තිබුණ අර කාටුන් එකක්. ඒක කිව්වේ බෑයි කියලා බෑ. හරිද? දොස්තර හොඳ හිත. බැලු බලලා තියෙද දන්නේ නැහැ මං. අපි නම් බැලුවා. අපි පොඩි කාලේ හොඳේ 90 ගණන් වල. බලලා නැත්තම් අහගන්න බෑයි කියලා දෙයක් නෑ. හැමදේම කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ වීරය, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. මේ ලෝකෙ ඕනම දෙයක් සිද්ධ වෙන එරිදි පාද හතරක් තියෙනවා. ඕනම දෙයක්. හරිද? ඕනම දෙයක්. ඒ ඕනම දෙයක් කරන්න මොකද්ද ඉස්සෙල්ලෙන්න ඕන? ඡන්දය. දැන් මනමාලිය බලන්න යනවා කියන්නේ හොඳම තීරණනෝ. ඒ මනමාලට මොකද්ද ඉස්සෙල්ල මනමාලයේ හිත ඇති වෙනව බලන්න ගිගම. උල්ලත්තේ පොගෙනකොටම ඡන්දයගේ ආය ගමන දැකලා, එයාගේ රූපය දැකලා මෙයාගේ හිත බැඳී යනවා. මොකද්ද? කාටේ? මනමාලිට. එහෙම වෙන්නනේ කට්ටි සැරසිලා ඉන්නෙත් ඒ වෙලාවට. නේද? අඩුපාඩු වහලා නේ තියන්නේ. එතකොට
එයාට ඉස්සෙල්ලා තිබුණා ඕනේ ඡන්දයක් මොකද කැමැත්තක් එයාගේ හිත ඇති වුණා සිතේ නිතරම දැන් වැඩ කරනවා මෙයා ඕන එයාට පස්සේ එයාව ගන්න වීරිය කරනවා මොකද කරන්නේ ක්‍රම සම්පාදනය කරනවා ඒකට ඒකට නුවණින් කටයුතු කරනවා අවශ්‍යදී දැන් ඒක ගත්තේ ලෞකික පැත්තට නිවනට ගත්තොත් භාවනාවට ඡන්දය එනවා මෙච්චර කල් ඔය ඇතිම නන්නත්තරවි හිටිය හිත දැන් මම වාඩි වෙලා භාවනා කරන්න ඕන කියලා ඡන්දය එනවා ඊපස්සේ ඒකට බලවත් සිතකුත් ඇති වෙනවා දැන් පැයක් ඉන්න ඕන බැරි නම් සක්මන් තව පැයක් කරනවා ආ හිටගෙනත් භාවනා කරන්න බලනවා සිව්විරියව මෙයා සතිමත් වෙන බලනවා අන්න විමර්ශනවත් වෙනවා එහෙනම් බැරි දෙයක් නෑ මිනිස්සෙක් වුණා නම් පුළුවන් අමාරුම දේ කරගත්තනේ මිනිස්සෙක් වුණා නම් ඉස්සෙල්ලම හේතුක වෙන්න පුළුවන් දි හේතුක වෙන්න පුළුවන් කමක් නෑ මොකක් වුණත් බලන්න උත්සාහ කළා තමන් දි හේතුක නම් සමාධි මාත්‍රයක් නැතුව හරි ඉඳීවි හේතුක නම් සමාධියක් ලැබේවි ඒ දෙගොල්ලම විපස්සනා වේදුනොත් දි හේතුකේ කෙනාට මතු ආත්මේ නිවනට ඒ භාවනා හේතු වෙයි හේතුකෙක් කෙනාට හොඳටම වීරිය කළොත් මේ ආත්මෙදිම වැඩක් කරගත හැකි වෙයි අඩුමතරම සෝතාපන්නවත් උදේ ඉඳන් යොදන්න මේ එතකොට මේ කියන ධර්මයේ කියන ඔන්න ඔකට සමත විපස්සනා ධර්ම එයා වහා පැහැදෙන හොඳට විමසන්න ඕන විමසල බලලා තමයි අපි කරගන්නේ හො හත් උනා පස්සේ මොනවා වගේ අනවස්සුත චිත්තස් චිත්ත වර්ග දින තවත් අවශ්‍ය කියන යනවා අත්පෝ කරන්න හත් වර්ග දින මාස කෙනෙක් ಗುಣ කියන පුතා බෑනේ තියෙනවනේ දැන් සිත්තික කියලා දෙන්න බැරුණානේ කුසල් සිත් 8යි හරිද ඒ 8ම විපාක දෙන තැනදි කියන්නේ විපාක සිත් 8යි ඒ 8ම රහතන තුනකට නමයක් කරද්දි කුසල් 8ම සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුත් අසංකාරික සසංකාරී සත්තුටින් ඥානයේ යෙදිලා කවුරු හරි කියලා හරි කියන්න නැතුව හරි මෙහෙවන්න නැතුවත් මෙහෙවලා හරි කමන්නේ ඒක අසංකාරික සසංකාරික වශයෙන් එයා දානයක් දෙනවා සිල් ලකින ඕවනේ පිං කියන්නේ එතකොට පුත්තජනේ කෝ කරනකොට එයාට කියන මොන සිද්ද කුසල් සිත් පිං පිං කියන්නේ පිං කොම තේරෙනවනේ හරි ඒ කරපු එකට විපාක දෙනවා කොහේ දිව්‍ය ලෝකේ හරි කොහෙද හරි මොකක්ද ඒක මොකද විපාක දුන්නේ සෝමනස්සහගත ඥානස රහතන් අන්න එතකොට එතනින්නම් පිම්පව් නැහැ මේ කියන්නේ රහත් වෙන්න කලින් පිම්පව් නසන්න කිව්වේ නැහැ හොඳේ රහත් තුන තැන ඉඳන් පිම්පව් නසන්න දෙයක් නැහැ නැසිලා ඉවරයි පුඤ්ඤ පාප පහීනස් කියන්නේ රහතන් වහන්සේට නැතුව සෝවාන් වෙච්ච උතුමෙකුටවත් කියන්නේ නැහැ සකදාගාමි ශ්‍රාවකයටවත් කියන්නේ නැහැ අනාගාමි ආරණහසට කියන්නේ නැහැ උන්වහන්සේල පිං කරනවා පව් කරන්නේ පිං කරනවා පෘතජ්ජනය පිනුත් කරනවා පවුත් දැන් මුණ්ඩ කියන පව් කරන්න එපා පිං කරපල් නැත්නම් ඉන්දන කියන පව් මේ පිනුත් කරන්න එපා යා කියන්නේ පවුත් කරන්න එපා දෙකම එපා දේශනාවේ තින්නේ සබ්බ පාපස්ස අකරණ කුසලස්ස ඕපස ඕකවත් දන්නේ නැද්ද මේ කකුසල පක්ෂ වලින් වැළකෙන්න පුළුවන් තරම් කුසල් පක්ෂේ දෙදෙන එක සමාධි වඩන එකනේ කියන්නේ එතන අන්තිමට කරනවා සචිත්ත පරියෝධවණ ප්‍රඥා ශික්ෂාව තියෙන. ඉතින් මේ අත්පතවත් තියන්න නැතුව නම් බණ කියන ටීවී වලට රිංගුවේ වහාම නැවත මොන්ටිසෝරි යන්න වෙනවා. ඒ හේතුව පිනක් නැතුව කොහොමද හාමුදුරුවනේ සංසාරේ සැපවත් වෙන්නේ නිවන් අවබෝධ වෙන්නේ අඩවතර වහන්සලට හපන්න දාන ටිකක් අර ලැබෙන්නේ නැහැ එතකොට. ඇයිද කියනවනේ බණටත් කියලා දෙන් දාන් දෙන්න එපා වැඩක් නැහැ ඉතින්. අපරාධය කියලා. එතකොට මිනිසු දෙන්නේ නැහැ. බඩගින්නකොට මතක් කරනවා වැරදි බණන්නේ මං කියාගත්තේ දානෙත් නැති වුණා මට දැන් ඒ නිසා අපි කියනවා පුළුවන් තරම් භාග්‍යතුන් වහන්සේ කියනවා පුළුවන් තරම් මම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං එහෙම දේශනා කරද්දී නැත්තම් එපානම් පුළුවන් තරම් කියලා කියන්නේ බහුං බොහෝ පිං කළ යුතු පැහැදිලිද අද දේශනා එහෙනම් පිං වැඩි වැඩියෙන් කරන්න ලැබෙන විදිහට කියන්නේ පිංකම් හොයාගෙන අනුරාධපුරේ බඩ ගන්න නැත් මොන කරන්න කිලි වට වන්දනා කියන ඔය ඒ පිංගලි දායක අපිට ගුවන් ඒ වඩින්නද ඕන තරම් අපි විඳන් කරන ලැස්සි ඔබ වහන්සේලා වැඩිම පමණයි අවශ්‍ය
වෙන්නේ. ඉතින් එම නිසා වැඩම කළා. ලැබුණොත් නොමිලේ යන්න අවස්ථාවක්, අනේ කමක් නැහැ යමු. ට්‍රිප් එකක් යන එක නේ. ඒකෙත් ඔය දකින දකින රූපේ විපස්සනා කර කර යන එක නේ තියෙන්නේ. පාර දිගේ එක එක බහුබූත පේනවනේ නේද? පේනවා. ඔය යන මිනිස්සු කොහම සින්දුවකුත් දාගෙන තමයි යන්නේ. නිකන් යන්න බැ. කම්මැලි අප්පා බණක් දාන්න බලන්න ඔය වෙනල්ලා ඈනුම් යන්න ඇදලා ඩ්‍රයිවර්ට්. ඒ මේ අඩු වයසෙන් මැරෙන්න තමයි හදන්නේ. ඒ නිසා කවි බණක්වත් සින්දු මේ මේ බණක්වත් දාන්නේ නැතුව ඒ රියදුරු මහත්තයා කියන සින්දුවක් දාගෙන අපි යන්නේ. හේතුව මොකද්ද? සින්දු අහන්න ඕන නිසාම නෙවෙයි. එයාටත් හොඳයි. අපිටත් හොඳයි. එයාටත් කම්මැලි නෑ. අපිට කම්මැලිත් නෑ. සහ අපිට අර කිව්ව ධර්ම වැඩෙනවා. රියදුරු මහත්තයා අපි ගිහපෙක් කියලා නම් මෙහෙම ගහ ගා යන්නේ අරකට. මෙහෙම මේ අපි ගැහුවේ නෑ. අපි කණෙන් ඇහෙනවා, අපි හිතින් වැඩෙනවා. අපිට අරයට වැඩෙන්නේ. එයා ඉතින් අන්දබාල පුතජ්ජන්නේ කොහොමද? ඔහේ ඉන්න එක ආස්වාද කර කර අර කර නටන්න දෙති. ටික නටන්න ගියොත් බ්‍රේක් පෑගිලා මොකක් හරි වෙනවා. නටන්න බෑනේ. ඉතින් ඒ නිසා අර මනුස්සයා අතින් පුළුවන් තරම් දේවල් කරා. ඒ කරන කර මොකද නිින්දච්චනවනේ. ඒ දාලත් මේ මනුස්සයා නිින්ද යනවා. මොකද දිගටම දිගටම මේ හයර් ගිහිල්ලා ගිහිල්ලා ගිහලා නිදාගෙන නැතුව මගදි නිින්ද යනවා. ඒත් බයයි. එහෙනම් තේරුණාද? එයා ගත්තේ වැරදි විදියට, අපි ගත්තේ එකම සද්දනේ. එයා ගත්තේ යන්නේ නිදිමත කඩා ගන්න විතර. එයාට ඒක ඕන වෙන්නේ. අපිට ඕන වෙන්නේ ඕනම ඇහෙන සද්දයක් විපස්සනා වෙන්න, ඕනම් පේන රූපයක් පේන්න දෙන්න. ගිවිල යනවා. අපි එවැනි ගමනක තවට මුලට මොකද තේරෙන්නේ? මොකද දැන් ගමන යනකොට අපි හිතන දැන් මම ඉස්සරහන යන මට පේන්න ඔන්න උදාහරණ ටික අපහැදෙන්න එපා හොඳේ. ඔයාලා හරියට අපහැදෙන මෙන්න මේ කතාව වලට. ගෑනු ගැන කියන්න එපා කියලා උපවාසකම මට කිව්ල දැන් බණට කියන්නේ. ගෑනු ගැන කියන මම සර්පය ගැන ඊට පස්සේ කිව්වා. නයි ගැන. නයෙක් දැක්කයි කියලා කිව්වා. ගෑනු ගැන සමාන නයාට. අදත් එහෙම කියනවා. නයෙක් දැක්ක හොඳේ මම. සුදු ලස්සන නයෙක්. දැන් දැක්කට නකො විල්ලැජ්ජයි හැරිලා බලන්නත් බෑ. මොකද වාහනේ 60ට විතර යනවා. නංගි නවත්තන් ඉන්නත් බෑ මට බලන්න. රියදුරුට කියන්නත් ලැජ්ජයි, නවත්තපන් කියන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? රූපය හොඳයි, හිත බැඳෙන එකක්. හැබැයි ඒක මාපසු කොට ගියා. දැන් විපස්සනා කරොත් හිත හදන්න බැරිද? නැත්තම් අරන් වෙනවද? නැත්තම් ආ යූ ටර්න් ගහන්න වෙනවා නේ? ඔය මොකුත් නෑ. ටිකක් කළ යනවා තමයි. මොකද ආස්වාද රසය අපි කවුරුද විඳිනවනේ? රූපයක් දැක්කම නැත්තම් බොරුනේ රහත් වෙනානේ නා. ඒ විඳපු ආස්වාද රසේම ආදීනවේ තියෙන බව පහුවෙච්ච ගමන් තේරෙනවා. මොකද බෙල්ල කැඩුණ එක පැත්ත හැරෙන්න ගියෝ. ඒක අමාරුයි. කණ්ණාඩියෙන් බැලුවත් පොඩි වෙලා පේන්නේ. හරියටම බලන්න එක බහින්න උනතන. බැලලා කුටි කාලා ගෙදර යන්න පුළුවන්. ආයිමත්. ඒ මොකුත් වෙන්නේ නැහැ. තමන් දහම දැනගත්ත නැහැ. මොන දහමද? සමත විපස්සනා දැනගත්තා. ගෙවිච්ච දේ ගෙවුණා. තවණ අය කිසරහින් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා පසුපස බැලීමට වඩා යහපති කොහෙ බැලීම? ඉස්සර බලන් යන් මල්ලි කියලා යනවා ඩ්‍රයිවර් එක. මට පොඩි රියදුරෙක් හම්බුණා ඒ කාලේ. මේ මටම කැපෙන රියදුරෙක්. මේ යකා යන යන තැන බ්‍රේක් ගහනවා. ඇයි කියලා හෙවුවා. නෑ කෙල්ලෙද්ද. එතකොට ඔක්කොම දොස් ඉන්නේ මගේ පිට. ඇයි මේ හාමුදුරුවෝ බ්‍රේක් ගැහුවා? හාමුදුරුවෝ හෝන් ගැහුවා. මම හෝන් ගන්න. මම මේ පැත්ත මට හෝන් ගන්න නෑ. අරුව තමයි ඔබන්නේ. එමෙතන මේ හාදයල් අංකලියලා දානවා මගේ පැත්තේ. කවුද නම්බර දාලා? මේ හාමුදුරුවෝ දාලා තියෙන. කොහෙද වෙහෙරගලේ හාමුදුරුවෝ? ඉතින් පස්සේ අයින් කරා බෑ පුරන්න. මොකද මගේ තියෙන සීලෙත් නැති වුණා. අන්තිම මූත් එකට මොකද නැති වැරදි වලට මං අහුවෙනවා. පැහැදිලිද? ඒතර මෙයාගේ තියෙන පව කොච්චරද කිව්වොත් බලන බලන ගෑණි කැමතිත් වෙන රහසක් මම මේ කියන්නේ. ඒක මොකක් හරි යාගේ පිනක්ද පවක්ද නැහැ. කතා කරන්නේ කාටද? බලන්නේ කා දිහාද? ඒ ගෑනු පස්සෙන් ඉන්න පටන් ගත්තා. දැන් ඒ නිසා ඒක account එකේ කොටස මටත් බැර වෙන නිසා යන්තම් අයින් වෙලා ගියා. එහෙම රියදුරෙක් ගැලපෙන්නේ නැහැ. දැන් අපිට මොකද හේතුව? ස්වාමීන් වහන්සේත් ගැනකට සංවරව යන්න එපයි. ෆෝන් ගහලා හරියන්නේ නැහනේ. නේද? බල්ලෙක්ව ගිහද තෝන් පාරක් ගෙවට ගමනේ බල්ලේ ලෝකන්න. දැන් ගෑනු ළමයින්ට ෆෝන් ගන්නට උඹ බලන අය අපිට ෆෝන් ගහන්නේ ආමුදුරු. පැහැදිලිද? තේරෙනවද කොච්චර නිතර මේක අසංවරද? මේක එයාට යන ගමන කොළඹ යන්නවත් වෙන්නේ නැහැ ලේසියෙන්. ඇයි හැමතැනම නවත්ත නවත්ත යන්න වෙන්නේ? එනේන රූපෙ දිහා බලන්න. මම මේ කිව්වේ මට නිඳා කරගන්න නෙවෙයි. මං විතරක් නෙවෙයි හැමෝම මෙහෙම තමයි. හැබැයි කවුරුත් මේවා කියන්නේ නැති නිසා ඉතින් ඉන්න ඔක්කොම ආඳුරු හරි සිල්වත් යාලා බණ කියන්නේ වටාපත මෙම් අත් දෙකෙන් මල්ලගෙන තද කරලල්ලන් ඉන්නේ. වහන්න ඕනේ ඔක්කොම වහගෙන ඉන්නේ. මේ ආඳුරුණ කිසි සංවරයක් නැහැ ඔක්කොම කියනවා කියලා මට බණි. මට කමන්නේ ඔයලා දැනගන්න. ඔයලා දැවේ මං සතුටින් ඉඳි. වෙච්ච දේ මං කියේ මොකටද? විපස්සනාව කියන්නේ තේරුම් ගන්න. එවැනි දෙයක දිහිත හදා ගන්න බැරි නම් අපේ මහාන කමෙන් ඇති ඵලයක්ම හදා ගන්න වෙනවා. ඉතින් කොහොම නැහැ නේ? හිටියොත් ඒත් බලනවා.
ඉන්නකම් බැලුවට කමන්නේ. ගියාට පස්සේ හිතන අනිත්‍යයි. ඉන්නකම් මේ හාමුදුරුවෝ අනිත්‍ය මතක්කු නැද්ද? ඒ ඉන්නවනේ. ඉන්නකොට අරමුණ කෙරෙහි හිත බැඳෙනකොට ඒක නැවත නැවත මානසිකාර වෙනවා, තදාරම්මන වෙනවා. තදාරම්මන වුණාට පස්සේ ඉපස්සනාවට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවක් නැ නිතා ගන්නවා. මොකද මේ හිත බැඳිලා තියෙන්නේ රූපේ කෙරෙහි. දැන් මෙයාට නිකන් ඇහැරෙන්නේ මෙයා කොයි වෙලාවට? ඒ අරමුණ වෙනස් වෙච්ච වෙලාවට. ඕක තමයි වෙන්නේ. කවුරුත් මේක මේ තදාරම්මන භවංග ජවන කියලා දෙන්නේ නැහැ වෙච්ච දේ. අනේ අපි නම් ඔබ දිහා බලන්නේ අපි හරි සිල්වත්, අපි බිම බලම්මයි යන්නේ වගේ තමයි ඉන්නේ. හැබැයි හැංගි හැංගි බලන්න. එහෙමයි තියෙන්නේ. තියෙන නිසා ඒ ලෝකයේ ඇතුළේ ඉතින් මේ බණ විස වෙන්න පුළුවන් ගොඩක් අයට. මට කරන් දෙයක් නැහැ. මොකද අහන්නේ එක එක ಜಾති මනස් මානසික මට්ටම් තියෙන මිනිස්සු. ඒ මිනිස්සු ඉතින් ඇති අපිට මේ අසහනය තියෙනවා. අපි ඒක මේවා කියන්නේ නැහැ. කිසිම අසහනයක් නැහැ. හරි සහනයි. මොකෝ හේතුව? ඒව ගෙවිල යන හැටි අපිට පේන නිසා. එකම රූපයක් අල්ලගෙන ඒකට මල් පහන් පූජා කරගෙන වැඳගෙන ඉන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒවා ගෙවිලා යන්න දෙන්න. ගෙවිච්ච දෙයට මිසෝක් කරන්න එපා. නොලැබෙන දෙයකට අපි කියන හඬා පළක් නෑ. යන්නේ කොහෙද? අපි ගියේ අනුරාධපුරේනේ. නැත්තම් යන්න වෙන්නේ වෙන වෙන කොහේ හරි. ඒ කියන්නේ අර හිත හදලා තිබුණේ නැත්තම් යම්තා. නැත්තම් සමහරට ගුටි කන්න වෙනවනේ ගමෙන්. අර රියදුරුත්ෙක් ගියා නම් එයා දවස් දෙකක් අච්චන අනුරාධපුර යන. මොකද එයා නවත්තර නැමතන ලස්සන අංකනේ පේන්න බෑ. බ්‍රේක් වදිනවා. පැහැදිලිද? එතකොට අසංවර හිතක් තියෙන කෙනාට නිවන අමාරුනේ පේනවනේ. එතකොට සමහර විට කියන අපි නම් රූප දැකලා සයන්ස අපිට ගාණක් නෑ. අපි ඕන තරම් රූප දැක. ඒක නෙවෙයි විපස්සනා. ඒක අර වෙලා තියෙන අර කම්මලේ බල්ලා වගේ අල. රූප වැඩිපුර දැකීමෙන් එපා වෙලා ඉන්නේ. දැන් ආරණ්‍ය වාසී සයන්සලා තියෙන අත්දැකීම තමයි උන්වහන්සේ රූප නෑ. අපි දන්නද අමාත් හිටියනේ ගොඩක් කල් ඉර වෙලා හැම තැන්වල. ඒ ඉන්නකොට තියෙන දේ තමයි ස්ත්‍රියක් දකින්නවා කියන්නේ පුදුම සන්තෝෂයක්. එහෙම ගෑනුත් ලංකාවේ ඉන්නවාද කියලා අපි හිතනවා. ඇයි? ඇයි මේ හිර කරලා නැතිනම් ඉදියට යන්න දෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඉදියට ගිහපු ගමන් බලන බලන දෙන දිව්‍ය අප්සරාව තමයි මෙවිපේ. හැබැයි කළු කැත ගෑනු වෙන්න පුළුවන්. දැන් මේ සානසර හිටින්නේ මෙයා තමයි ලස්සනම කෙනා. ඒ දැකලා නැහැනේ. අර දැකපු මිනිස්සු කියන අපෝසනේ දෝ මොනවද අපිට වඩා ලස්සන රූප? ඔහෙලා දැක්කම දැකලා නැහැනේ අපිට. ඉතින් ගොඩයන්ට මැජික් වගේ දකින්න එකද අපිට ආස. ඉතින් එහෙම තියෙනවා. ඒක තමයි අර සීල කරලා දිනකොට තියෙන තාත්ති මානසය. එතකොට එයාට පුදුම විදිහට කෙලස් පිට වෙන්න ගන්නවා. කෙලස් මතු වෙන්න ගන්නවා. ඇවිස්සෙනවා එයා. ඉතින් අර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට පාරේ තොට ඇවිදින මිනිස්සුන්ට ගාණක් නැහැ. ඉතින් හැමදාම මේ ස්ත්‍රී පුරුෂෝ මේ දෙගොල්ලොන්නම් පේනවනේ. දැකලා දැකලම ගාණක් නැහැ. ඒක දුර්ලභක් නැහැ. දැන් කලුනික වගේ හරි වටිනවා. රත් සඳුන් වටිනවා. ඒ හැමතැනම නැති නිසා. ඒ වගේ තමයි අර කෙලස් උනත් වටින්න ගන්නවා කෙනෙකුට නැති උනා. තියෙන කට්ටිය කියන අයියෝ වමනවාද? ඔවට මේ කෙලස් උපදිනවා. අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා කියනවා ගියා. ඒ කියන්නේ යාලට ඒව උසුලබයි. ඒව ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර භික්ෂුවගේ මානසිකත්වය වෙනස් එතෙන්. ඒවට නිඳා කරන්න එපා. ඒ උන්වහන්සේ ඉන්නේ වෙනම තැනක. මේව නිතර පේන තැනක නෙමෙයි. ඉතින් යම් දවසක මේ මානසිකාරය අපිට දියුණු වුණොත් අතහරින්න ඕනේ කියන කල්පනාව එදාට බය නැතුව පාරේ බැහැලා ඇවිදගෙන යන්න පුළුවන්. සැරිසරා වඩින්න පුළුවන්. මොකද හොඳ හයිය හිතක් දැන් තමන්ට තියෙනවා කියලා කවුරුත් දැනගන්න ඕනේ. තමන් දන්න. මිනිස්සු ගල් ගැහුවත් එකයි හූ කිව්වත් එකයි මට ප්‍රශ්නයක් නැහැ කියලා තනතර අපේ හිතෙන්න ඕන. එතකොට ද්වේෂ කරන්නේ නැහැ. ඇලුම් කරන තත්ත්වෙත් අඩුයි. ඒව දෙකන තියෙන බරටම වෙනවා. රාගේ ද්වේෂේ පේන්නේ. මොකද යට තියෙන්නේ? යට මොකක්ද තියෙන්නේ? මොහය. ඔන්න ඔය තුන තමයි අපිට බැට දෙන්නේ. ඔය තුනෙන් තමයි චිත්තහත දරුණාසි පීඩා වින්නේ. ඉතින් වර්තමානවත් යම් කිසි සාන්නාසි කෙනෙක්ට එහෙම අවසර තියෙනවා. ගිහිල්ලා එන්න පුළුවන්. ගිහිල්ලා ගෙදර ඉන්නත් පුළුවන්. ඒක හොඳ එකත්කින් දැන් වලෙන් තියන් ඉන්නට වඩා පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. ඔයාලට ඔච්චර සැපනම් ගෙදර ගිහිල්ලා ඒ තියෙන වැඩපිළිවෙල ඒ දෙන්න බලන්න. අර වැඩේම තමයි වෙන්නේ. දැන් කුටියකටලා බණ භාවනා කරගෙන හිටපු දාන වෙලාවට වන්දපු කෙනෙකුට කෑම හොයාගෙන යන්න වුණාම අවුව වැස්ස රෑ දහවල් නැතුව මහන්සි වෙන්න වුණාම එයාටම තේරෙනවා අර හිටපු තැන මීට වඩා හොඳයි. ආයේ ආවත් කියාගෙන එන්න දෙන්නත් ඕන. ඇයි හේතුව? එයාට අත්දකින්න ලැබුණ එකනේ. ඒ වගේ දෙයක් නේද දැන් වෙලා තියෙන චිත්තත්සවන. කවුරු නිද්දැම්මද ඔබ දැන් හය පාරක් ගියා
ආයෙන්න එපා වෙනෑ. ඉතින් අර අවවාද දෙන්න ඕන නිසා තමයි පොඩ්ඩක් අගේ කරේ. තුන්හස වැඩේ කරගත් හත්වෙනි වාර රහත් ආයගී නෑ. දැන් සැලිසැලී තිබුණ හිත නොසැලුණා, ධර්මය නොදස්සිත ධර්මය අවබෝධ වුණා, පිම්පව් ප්‍රහීන වුණා, නැවත කර්ම නෑ. අහෝසි කර්මය කියලා කියන්නේ ඔන්න පිරිනිවන් පාන තැනට. තාම අහෝසි නෑ හොඳේ, තව කර්ම ගෙවන්න තියෙන රහතන් වහන්සේ වැඩ ඉන්න තුරුත්. ඇයි විපාක දෙනවනේ? අකුසල් පරණ කර්ම විපාක, අලුත් ඒවා නෙවෙයි පරණ ඒවා. ඒ කියන්නේ කරලා තිබිච්ච කර්ම වල විපාක සැර තියෙන්න පුළුවන්. පින් තියෙන පින් ගැන කවුරු කතා කරන්නේ? හොඳට දානමාන ලැබිලා ඒ ප්‍රශංසා ලැබෙන පින්න විපාක දෙනවනේ. භාග්‍යතුන් කොච්චර පින් විපාක දුන්නද? ඒව නෑ නෙවෙයි මේ කිව්වේ. මේ රහත් ශනේ ඉඳන් තවත් අලුත් කර්ම රැස් වෙනවා. එච්චරයි. ආය විපාක දෙන්න භවයක් ඇති වෙන්නේ නෑ. ඉපදෙන්නේ නෑ. බය නැතුව කියන්න. ඉපදෙන්නේ නෑ. ජරා මරණ, ජාති ජරා මරණ මුකුත් නෑ. කොහෙද ඉන්නේ? නිර්වාණ පුරේ. දැන් පුරේ හොයනවා. පුරේ කොහෙද ඇත්තේ? පොළොව යටද, උඩද, අහසද, දිව්‍ය ලෝකෙද, උඩින්ද? අනේ කොහෙවත් නෑ. කොතනවත් නෑ. රහතන් වහන්සේ කොහෙවත් නෑ. බුදුරජාණන් වහන්සේ කොහෙවත් නෑ. හිතන්න එපා විශ්වය ඇති කියලා නැත. එහෙනම් මොකද්ද වෙන්නේ? මුකුත් නැති තත්ත්වයට පත් වුණා. දුකකුත් නෑ, සැපකුත් නෑ. රහතන් වහන්සේ සැප විඳින කොයි තාද්ද? පිරිනිවන් පානා තුරු. පිරිනිවන් පාන සෙනේ හිත නිරුද්ධ වෙනවා, කය නිරුද්ධ වෙනවා. හිතයි කය නෑ කියන්නේ එතන තිබිච්ච මෙච්චර අනාදිමත් කාලයක් ගෙන ආපු නාම රූප දෙක එතන නෑ. තව දුරටත් නාම රූප දෙක තියෙන තුරු දුක තියෙනවා, පවතිනවානේ. කායික දුක හරි තියෙනවා. දැන් රහතන් වහන්සේට නෑ මානසික දුක. හැබැයි කායික දුක්කේ රිදෙන ගතිය තියෙන දැනනවානේ. ඒත් මනසින් අල්ලන්නේ නැතිකම තමයි වෙනස. අපි මනසින් අල්ලනවා. අපිට රිදෙනකොට අපිට ලෙඩ වුණා, අපි වැටෙනවා මනසින්. රහතන් වහන්සේ වැටෙන්නේ නැහැ. උන්වහන්සේට ගැහුවත් ගණන් ගන්නෑ. දැන් සාරිපුත්‍ර වෙනස ගැහුවේ නැහැ නේ ගහපුත් කෙනාට. බස් පස්ස බලුවා නෑ ඉස්සරහට වැඩියා. පස්සේ මම නම් ඇවිල්ලා වැඳලා සමාව ගත්තා. ඒ වගේ අර අපි මේ කතා කරන්නේ මොකද? අපිට තේරෙන්නේ නැති විෂයක් මේ රහත් විෂය කියන්නේ. බුදුහන්සේලා මොන වගේද කියලා හිතා ගන්න බැහැ. අරියන්ත වර්ගයේ කියවනකොට අපිට තේරෙනවා. අපිට ඉස්සරට අහුවේ අරියන්ත වර්ගයේ පුදුම පිරිසිදු පිවිතුරු සිත් තමයි මේ රහතුන් වහන්සේට පුදුම චර්යා තියෙන්නේ. ඒවා මේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් භාග්‍යතුන් වහන්සේට ගල වැදිච්ච වෙලාව පතුලේ අපිට වැදුණා නම් අපි බුදු අම්මෝ කියලා මුළු පලාතම දෙවනත් කරලා 19 19 90 ගහපිය කියලා නේද? ඇම්බියුලන්ස් ගෙන්නගෙන එක නැටුමක් නටනවනේ. භාග්‍යතුන් වහන්සේ නැටුවද? එහෙම හිටියා. ගෝලියට කියලා උස්සන් ගියා. ගල වැදිච්ච බව දැනගත්තා. සද්ද ඇහෙන්නේ නැතිනේ. උස්සගෙන ගිහින් තියෙනවා. උස්සන්න ඕනේ නැහැ ඇත්තටම. එරදීන් වඩින්න තිබුණා. වැඩියේ නැත්තේ ඇයි? සත්‍යයට අසරණ බව පෙන්වන්න. සසර අසරණ බව පෙන්වන්න. දුක තේරෙන්න දුන්නේ. බුදු කෙනෙක්ටත් මෙහෙමයි කියලා පෙන්නවා. නැතුව භාග්‍යතුන් හරි එදි නැතුවේ උඩින් යයි. වැඩියේ නැහැ අර කරින්ම වැඩියා. ඉතින් බස්සේ බෙහෙතුත් කළානේ. මම පුදුම මේ කායික වේදනාවක් එතන තියෙනවා. නමුත් ඒක මනසින් ග්‍රහණය කළේ නැති බව වෙනස්. මාරය ඇවිල්ලා කියනවා ඒක තමයි මං කිව්වේ වැඩි සෙල්ලම් දාන්න එපා කියලා. එයා කියනෝනේ ඇවිල්ලා සැතපෙලා ඉන්නකොට සැතපෙන්න දා වෙන්නේ දැන් කියලා. ඔව් මාරය මන් තරම් සැතපෙන කෙනෙක් තවත් නැහැ. සතුටි. මට දවසේ මුණ සැතපෙන්න බලමු. මට කරන්න දෙයක් නැහැ නේද? රහත් වෙච්ච උතුමෙකුට කරන්න තව දෙයක් නැහැ. කතං කරණීයම්. මෙතනින් පස්සේ කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ දෙවනි ගාතරත්නෙන් කියලා තියෙන්නේ වෙන කවුරුවක් ගැන නෙවෙයි, රහතන් වහන්සේ ගැන. හෙවත් චිත්තහත සොයන්නාසි හත්වෙනි පැවිද්ද ගැනයි මේ කියලා තියෙන්නේ. අර හය ගැන තමයි කලින් කිව්වේ. ඒ හය හරිම අස්තිරයි. තහම දැනගෙන තිබුණේ නැහැ. භාවනා ඉගෙනගෙන තිබුණ පොතෙන් හැබැයි කරලා තිබුණ නැති කාලේ. දැන් මගදීම වැඩිච්ච භාවනාවක් නේ. මොනවාද වැඩි? උද්දුමාතක අසුබේ මගදීම වැඩිලා, සමත වැඩිලා, විපස්සනා වැඩිලා, සෝතාපන්නලා තමයි පැවිදි වුණේ. ඉතින් ඉඳන් ඊට පස්සේ උන්වහන්සේ රහත් වෙනවා. සෝතාපන්නනේ අමාරු. ඊට පස්සේ ඉතුරු මාර්ගඵල වලට යන්න අමාරු. අපහසු නෑ. අහලා තියෙද ඒක? අමාරුම මොකද්ද? අමාරුම සෝතාපන්න. මොකද අර කඩාගෙන කෙලස් ටික මාර්ගයට අවතීර්ණ වෙන අමාරුයි. අවතීර්ණ වෙච්ච කෙනා ඉබේටම යනවා රහත් වෙන. ඒක මේ ලොකු වෑයමක් ගන්න දෙයක් නෑ. ඉතුරු මාර්ගඵල තුන උපරිම ආත්මව හතක් ඇතුළතදී අවබෝධ වෙන බව සත්තක්කත්තු පරම කියලා දේශනාවේ තියෙනවා. නැතේ බවං අට්ටම ආදියන්ති කියලා රතන සූත්‍රෙත් තියෙනවා. දැන් ඉතින් මං හිතන ඇති කියලා. නැත්නම් අපිට රහත් වෙනවද දැන්? ඒ හේතුව කුටි වලට යන්න දුන්නේ නැහැ.
නේ එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා දැන් ඇති නේද? බයයි කියන්නේ කවුරුවත් කියන්නේ මම දන්න. මොකද ඇති කිව්වොත් පව්. ඒ නිසා මට තේරෙනවා දැන් හොඳටම වෙලාව ගත වුණා. අපි හොඳ දහම් කතාවක් අදත් තිබුණා. ඊයේ තිබුණා අපිට හරි සන්තෝෂයි ඊයේ දහම් කතාව. නමුත් ඒව තේරෙන්නේ නැති හැටි අසන්තෝෂ වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මට ඒකට කරන්න දෙයක්වත් නැහැ. මේ මගේ හැටි. මව්පියන්ගෙන් ලද උරුමය. මට කරන්න දෙයක් නැහැ. එක කොටස මව්පියන්ගෙන් අහව අනිත් කොටස සංසාර පුරුද්ද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කවුරු සන්තෝෂ කරන්න මම බණ කියන්නේ. මම පළවෙනියටම ධර්ම දේශනා කරන්නේ මට සන්තෝෂ වෙන්න. ඉස්සෙල්ල මම සතුටින් ඉන්න එපා කියන බණවලින්. මට සතුටු විදිහට මම මේ දේශනාවල් පවත්වන්නේ. ඊට පස්සේ ඔයලට ඕන නම් සන්තෝෂ වෙන්න. නැත්තම් යන්න පාඩුවේ. ඔව් මම කියලා යන්න වරින්නේ නැහැ මට අපිට අහන් ඉන්න බෑ මොනවද කිව්වේ කියලා කියලා යන්න මොනට. එතකොට තමයි හොඳට තේරෙන්නේ. ප්‍රශංසාව ඇච්චර තේරෙන්නේ නැහැ. ප්‍රශංසාවදී අමාරුව. නින්දා කරාම තමයි තේරෙන්නේ අමාරු බව. දැන් අපි ගොඩාක් කැමති ප්‍රශංසා අනිත් අස්සනේ සනේ කටහඬ ලස්සනයි. ආ හොඳට තේරුණා. අයියෝ මොනවද අප්පර කියන්නේ එහෙම කිව්වොත්. පොඩ්ඩක් අපි නතරලා බලන්නේ ඇයි එහෙම කිව්වේ මේ හාදයා කියලා හරි අපිට හිතෙනවා. මගේ මොනවා හරි අඩුපාඩුවක් ඇති කියලා හරි හිතිලා තැවෙනවා නේ. ඒ කියන්නේ ලෝකේ අපි හැමෝම කැමති ප්‍රශංසා වලට. ධර්ම දේශනාවකට නම් නින්දා කරනවට අහන් ඉන්න අමාරුයි. සාදුකාර වලට කැමති, හූ කියනවට කැමති නෑ. හූවක් දෙකකුත් වදින්න ඕනේ. එතකොට තේරෙන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා කියලා. නැත්නම් හැමදාම හොඳයි 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 කියනකොටත් අප දැනෙන්නේ නැහැ දුක ගැන. නරකයකම දුකක් එනවා නේද? එකසානස කියන්නේ බණ කියලා, රේඩියෝ බණ කියලා අවිල්ල හැවල උපාසමත් බණ වමද? බණ හොඳයි, සෙම වැඩි. ඒ හේතුව මේ ආමුදුර වචන දෙකෙන් දෙකට උගුර පාදනවා. අහන්න වෙන්නේ නැහැ බණ වචන දෙකයි උගුර පාදනවා. වචන දෙකයි, වචන හොඳයි, කරුණ හොඳයි. දායකයා කිව්වා සෙම වැඩි. සෙම අඩු කරන් කිව්වනම් තව දැන් තැවෙන්න දෙයක් නැහැ. නස්නයක් හරි මොකක් හරි කරගෙන ඊළඟ පාර වැඩේ සූදානම් කරගමු. ඒ නිසා මේ අපි කියන දේවල් කියන්නේ මොන අර්ථයෙන්ද කියලා දන්නේ මං තමයි. අහන්නේ කියන්නේ ඔබ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් මගෙන් කරුණාකර අහන්න මොන හේතුවටද සොයන්නස අර වචනේ අපිට දේශනා කළ එකක් සමහරට කියන ඔබේ ආශ්‍රාදයේ පිනිස මේ සමහර වචන කියනවා කම්මැලිකම දුරු කරගෙන අපි ඉස්සරහට යන්න ඕන නිසා කියනවා. ඒක ඉතින් මම මේ පෞගේ කාලේ ඉඳන් කරගෙන ආපු වැඩක්. ඉතින් මේක තමයි ගොඩක් අය මට බනින්නේ. ඇයි සොයන්නස වීල් කරන්නේ අප වාසේ එස්පීආයෙන් ලස්සන බණක් කියන්නකෝ කියලා කියනවා. ඇයි මං කියලා නැද්ද එහෙම බණ? කියලා තියෙන මටත් නිින්ද යාගෙන ඇවිල්ලා තියෙන සමහර දවස්වල මන් දන්න කොහොමද පාරම්බල නිදි කියලා මගදී ඇස්තරල බලන්න ලෝබයි. ඇයි දැන් නිින්ද කඩනෝනේ මම බලන්න කිව්වොත්? ඒක තමයි අර්ථය. ඔකේ දැන් යාලා කියන්නේ සමාධිමත්ව යන්න, සමාධිමත් වෙනවා, අපිත් සමාධිමත් වෙනවා, ලෝක කැර කියලා යනවා. නිකන් හීන පේනෝ වගේ එනවා. හීනේ සාදුකාර දෙනවා. ඒක එක පැත්තක්. ඒක මම කරන අවස්ථා නැතුවම නෙවෙයි. මට වෙලාව මදි නම් පොඩි පරාසයක් නම් තියෙන්නේ. සහ බණ අහන කවුරුත් නැත්තම් මම මොකටද ඇස්සරම් බණ කියන්නේ? මම මගේ පාඩුවේ ඇස් පියාගෙන එහෙම සමාධිමත්ව කියන එක ලස්සන තමයි. ඇත්ත. මම සතුටුයි මට සමාධිය තියෙනවා. නමුත් පිරිස පිරිවරාගෙන ඉන්න වෙලාවක පිරිසට ගැළපෙන දේශනාවකුත් කරන්න වෙනවා. දැන් සමහර සජීවි වින්නයි මට මූණ පේන්නේ. කවුද දන්නේ නැහැ ඉන්නේ. ඒවත් මූණ පේන ක්‍රමයක් හදාගත්තොත් මට ඒ මූණ බලලත් බණක් කියාගත හැකි. තාම පේන්නේ නැහැ. මට සජීවි දැන් පේන්නේ අපේ පින්වත් පිරිස විතරයි. එසේ යාළ ඔළුව වණනකම් මං කියනවා. මූණ ඇද වෙච්චකම් මං අතර කරනවා. ඔළුව තාම වණන්නේ හොඳ නිසා. ඔළුව වෙනෙන්නේ නැති වෙන්නේ දැන් නිදිමත නිසා කියලා හිතනකොට එහෙම හිතන එච්චරයි. ඒතර මේ පිරිසක් පිරිවරාගෙන දේශනා කරනකොට සයන්සියම් වචනයක් කියනවා නම් ඕනම දේශකයන් වහන්සේ කෙනෙක් කියන්නේ ඒ පිරිස් පාලණයට විතරයි. නැතුව මේක හිතේ කහටක් අහිතක් තියන් කියන කතාවක් නෙමෙයි. නැත්තම් ඔක කරගෙන යන්න පුළුවන්. මේ පැයකමාරක් කියව බණ පැයෙන් ඉවර කරන්න තිබුණ ඇස් පියා ගන්නවා. වෙලා වැඩි වෙන්න හේතුව. එයාද දවල් බණ දැක්කනේ. මම උත්සාහයක යෙදුණා ලොකු බණක් කියන්න. ඒ කට්ටිය නා කම්මැලි වගේ. මටත් කම්මැලි තුනා. මම හිත මට ටිකක් හොඳයි කලින් ඉවර කරගත්ත තව වැඩ ටිකුත් ඉම කරගන්න ඒ අවසරු ඒ වැඩ වලට වෙලාව තියාගන්න ඕන නිසා මම ඉක්මනටම පින් දීලි ඉවර වුණා. දැක්කත් දන්නේ හිටපු කට්ටිය දකින්නේ නැතිනේ. ඇහැව ඇහැව ප්‍රශ්න මෙච්චර මේ නිවන් දකින්නවත් එච්චර ඕනකමත් පේනුන්නේ නැහැ. අනිත් මේ කොලේ ඇති පිටිපස්සේ ඒක කියවකටම තේරුණා එච්චරම වුණාවක් නැති බව නිවනට. මොකද බබා ලැබෙනකට ආශිර්වාද දීලා තිබුණා මගේ. ඉතින් මට තාම වින්න බුකම් කරන්න මන් දන්නේ නැහැ.
ඒකට හොඳම ආශිර්වාදය ඉන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා සම්බන්ධව. එයින් කෙනෙක් හම්බ වුණා නම් කියනවා බබා ලැබෙන දවසත් කියනවා. ඉතින් මොනව කරන්නේ, දානේ වැළඳුවානේ, කියාපංක ඔක්කොම ටික දීප ඔක්කොම කිව්වා. කොලේ තියෙන ඔක්කොම ටික කිව්ව. නමුත් hina යනවා නේ මෙහෙම දැක්කම, ඇයි මිනිස්සු එහෙම කියලා හිතෙනවා. මොකද දානයක් දීලා මොන බබා ලැබෙන්නත් පතා ගන්න ඕනේ අපිට කියලා නේද? පුළුවන් නම් මෙතෙන්දී බබා ලැබෙන වැඩක් කරන්න ඕන, ආශිර්වාදයක් වැඩ වැඩි වෙන තුර අපිට. ඉතින් මේ මගේ තියෙන මේ කතන්දරෙත් එක්ක හරි අමාරු යන්න. කට්ටියට ආශිර්වාද ලැබෙන්නෙම නැති තත්ත්වයක් තියෙන. ආරංචිනුත් ඉඳලා ඉවරයි. එහෙම කිව්වයි කියලත්. ඉතින් නොකිය බෑ, කිය වෙනවනේ. ඇයි යන්නේ? නිවන ගැන සඳහනක්වත් කොලේ කොහෙවත්. තුන් මට උර නිසා මම බලෙන් කියාගත්තා. නිවන් දකින්න ලැබේවා. ඒ නිසා බය වෙලා හිටිය නිවන් දකින්න ගොම අද නම් බෑ නිවන් දකින්න. බබා තාම ලැබුණේ නැති නිසා තව මාස 3ක් තියෙනවා. බබා ලැබුණට පස්සේ නිවන් දකිමු. කමන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නේ. ඒ නිසා දැන් ඒ තව දුන උසස් පෙළ විභාගයේ නේ. මතකේ? මට තාම මතකයි. මම විභාග කොම සාරිස් නොවන නිසා. ඒ නිසා මට ඔච්චර කියන්නේ කියන ලබන අවුරුදු දාන්නේ නැති වෙන නිසා මම කියලා දාලා පිරින් නූල් ටික බැඳලා පුළුවන් තැන්වල යව්වා. බෙල්ලෙත් බඳින පුළුවන් වුණා නම්. ඇති අත්තේ බඳ යව්වා. මේ එහෙම තමයි. ඉතින් එහෙම අයර නෙමේ බණ කියන්නේ. එතකොට උන්ට තරහ යනවා අපිත් එක්ක. ඇයි දෙයියනේ අපි පිතූ පැතූ බණක්ද මේ අපිට කියන්නේ? කියන්නව කතාවක් අහන් ඉන්න. මොනවයි මේ කිව්වේ? කිසි දෙයක් තේරුනේ නෑ. ඉතින් මට කරන්න දෙයක් නෑ. ඔයාලා ප්‍රඥා පාරමිතා පුරපව අඩු බවයි මට හැඟෙන්නේ. දැන්වත් පහන් ටිකක් අපත්තු කරලා පතන්න සසරදී ප්‍රඥාව ලැබේවා. තේරුණාද? හරි. එහෙනම් ශ්‍රාවක පිරිස අඩුයි. අඩු වෙන්නේ ඇයි? මෙව ගෝචර නෑ. ඇයි මලගෙදර ගිල කිව්වෙත් එහෙම බණ. මිනිස්සු සතුටු වුණා. අසතුටු නෑ. කවුරුත් දොස් කිව්වේ නෑ. හැබැයි එක සාහනස් කෙනෙක් කියලා ගමටම බැනලා ගියා. තුන්වහන්සේ ගැන ප්‍රශංසා නෑ. ඇයි හේතුව? තැනේ හැටියට ඉබේ කතා කරන්න මලගෙදරකට ගියා. මැරිච්ච මිනිහා ගැන කතා කරන්න එක්කෝ. ඒ හාමුදුරු කතා කරේ මං ගැන, තමන් ගැන. මම මෙහෙම කෙනෙක්. මේ පන්සල් ඇදුවේ අපි මේ පැතිවල ඇවිත්. මිනිස්සු ඇදුවේ අපි. අන්තිමට මලගෙදර අමතකුණා හාමුදුරුවන්ට. හාමුදුරුවන්ගේ දේශේ පිට හොඳලන්න මට අන්තිම බණ තිබුණේ. අන්තිම කතාව. මගදී ඔක්කොම කැපිලා යන විපස්සනා කතාවක් කියලා දුන්නා හැමෝටම. අඬන්නේ කොහොම ඇඬුවේ නේ අපේ උපාසිකාවගෙන මලගෙදර. එයා hina වී හිටියා මන් දැක්කා. මේ කවුරුත් අඬන්නේ නැහැ. අඬව ගන්න පුළුවන් නම් හොඳයි බණක් කියලා. ඇයි ඒ තරමට මේ ධර්මයේ ඇසුරු කරලා මිනිස්සුන්ට අවබෝධ දෙන්න ගෙදර. ඒ දෙන්නම අවුරුදු 17 මෙහි සිල් සමාදන් වෙලා කටයුතු කළා. දැන් පුරුදුයි මේ බණ අහලම දැන් හැදිලා තියෙන්නේ. දැන් අඬවන්නේ කොහොම මේ මිනිස්සුන්? අඬන්නේ හේතු නැහැ වෙලා. ඇයි අවබෝධයක් තියෙනවා මේ ගෙවෙන දේ ගෙවිලා ගියා. අනිත්‍ය වෙන දේ අනිත්‍ය වුණා. දැන් ඇඬුවට පණ එන්නේත් නෑ. ඉක්මනට කරන්න තියෙන්නේ පෙට්ටිය උස්සන් ගිහලා වලට දාන්න. දාන්න කියන්නේ මේ උස්සන් ගිහලා අතහරින්නේ නෑ. බොහොම සීරු මාරුවට කඹ වලින් තමයි මේ පෙට්ටිය බිමින් තියන්නේ. තියලා පස් දාලා වැහුවට පස්සේ එතන රාජකාරියත් අවසන් යුතුකමක්. යුතුකමක් තාත්තගෙනට දරුවන්ට කරන්න පුළුවන් සංග්‍රහයක් ඒක. දේහයට ගරු කිරීම. අපි හැමම කරු කරන්නේ දැන් සොයනසල කියලා වඳිනවා දැකලා තියෙන්නේ මිනි මේ දේහවලට ගිහයට වඳින්නේ නැහැ. නමුත් බුදු කෙනෙක් පිරිනවම් බෑම අපි ඔක්කොම ගිහලා වඳිනවා. ස්තූප හදනවා නේ දැනුත් ස්තූප හදලා වඳිනවා දැන් උනත්. අපිත් හදලා දිනන ස්තූපයක්. ඇයි දැක්කම සිත පැහැදෙනවා. හිත භාවනා වැඩිනවා දෙන්න ගියා. ඒකට අපි යදුවා. අපි වට වන්දනාව යන්න. වටේ කවි කිය කියන නෙවෙයි චෛත්‍ය හැදු. වටේට වාඩි වෙලා භාවනා කරන්න. ඒක කරනවනේ දැන්. එතෙන්ට යනවා නම් ගිහිල්ලා භාවනා කරනවා මම දකිනවා සතුටුයි. මහත්ඵලයි මහානි සංසයි. ඒක වටේ අර කංචුකයක් අරන් ගිහිල්ලා පූජා කළාට මම සතුටු නෑ. හැබැයි ඒක වටේ භාවනා කරාම සතුටුයි. දැන් කංචුකේ පුළුවන් නම් ගලව ගත්ත නම් කොඩියක් මහ ගන්න තිබුණා. දැන් මොකද වෙන්නේ අර කංචුක වලට? අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා. වැඩක් නෑ. ඇත්තරම ඒ කරපු අයට පින් සිද්ධ වෙන එච්චරයි. නමුත් වටිනම දේ චෛත්‍යයක් ඇතුලේ ළඟ ගිහිල්ලා භාවනා කරන කිත් නිවා ගන්න එකනේ. ඒ සඳහා තමයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා තෝරගන්න ස්වාමීන් වහන්සේ ඇයි අපිට මේවා කියන්නේ? ගෝචරන් නම් රැඳෙන්න, ගෝචර නැත්නම් යන්න. ඉන්න එපා. බලෙන් ඉන්න එපා. කවුරුවක් බණ අහන්නත් එපා. වහලා දාන්න. ඉන්න එපා. හොයන්න එපා. මොකද පිරිස හොයාගෙන යන ගමනක් නෙවෙයි අපි මේ යන්නේ. අපි යන්නේ ඉන්න මිනිස්සු ඔක්කොම අඩු කරගෙන යන්නේ.
ඉන්න උනොත් එළවණු. එළවන්නේ අපේ නිදහසේ මන භාවනාවක් කරන් හිත සතුටින් ඉන්න පුළුවන්. එතකොට ගැළපෙන්නේ නැති ඇත්තක මොන නිවන්ද? අපේ නිවන අහිමි වෙනවා එතකොට අපිටනේ. ඒ නිසා මෙහෙම කියනකොට වෙන්නේ අර අලු ගස්වල දාලා බැරි කට්ටි ඉන්නවනම් පැනලයයි. පුළුවන් යමු රැඳෙයි. ගෝචරගෙන රැඳෙයි. ඒක අපි දකවා දෙනවා. දැන් ධම්මජීව සංසාර කොච්චර බයිනවද? දායක. ඇයි බයින්නේ? පරුස වචන කියලා කියන්නේ ඔය. ඒක පැත්තක් ගැන උන්නස් කෙලින්ම කියනවා. මම කියන්නේ මට බය නිසා. නමුත් ඒ ලොකු සයන්ස් කියනවා. ඇයි කියන්නේ? ඒ හැටි ඉදින් මොනව කරන්නේ කියනවනේ. අර එක වචනයක් අල්ලලා වචන 1000කට වඩා බණට කියනවා අස්සනට. අර වචන 999ම පැත්තකින් තියලා එක වැරදිච්ච වචනේ අල්ල ගන්නවා. තේරගතවක් තියෙනවා මට නම් මතක නැහැ රහතන් වහන්සේගේ. මෝඩ කෙනා බණ අහන්නේ වැරදි වෙන අදහසින්මයි. එයාට මේ ධර්මය නිවන දුරයි. කොයි වගේ? ආහසට පොළොව වගේ. ප්‍රඥාන්තය බණ අහන්නේ හිත හදා ගන්න අදහසින්. එයාට හරියට නිවන සූර්යයා වගේ ප්‍රකටයි. ආහසේ ඉර පෑවම පේනවනේ. ඒක කවුද කියන්නේ? රහතන් වහන්සේගේ මතක් කරලා දෙනවා. ධර්ම යහන්ඩට කවදා සිදුරු හොයන්න නෙවෙයි. වැරදින වචන ගාන අල්ලන්න නෙවෙයි. අවබෝධය පිණිසයි. නැත්තම් අහන්න එපා. අපරාධන අහන වෙලාව ඒ වෙලාව වෙන මොනවා හරි කර සිංදුවක් අහන්න. සිංදි වැරදි හොයන්න බෑනේ. මේ ධර්ම යහන්ඩ ඕනෙම තමන් හැදෙන්න තමන් හිත සුවපත් වෙන අහන දේ නිසා. ඒ නිසා දේශකයන් වහන්සේ හිත සුවපත් වෙනවා කියන එක ඇත්ත. ඒක මහත්ඵලයි මහානිසංසයි. දේශනා කළ නිසා තමයි මේ 6-7 දෙනෙක් 8 දෙනෙක් හරි මේ ධර්මයේ ඇහුවේ. ඒ අයටත් ප්‍රඥා පාරමිතා පිරුණා, අපිටත් ප්‍රඥා පාරමිතා පිරුණා. එහෙමනම් මේ චිත්ත වර්ගයේ 5 වෙනි දේශනාව තමයි අද හමාර කරන්නේ. 30 වෙනි දේශනාමාලා 30 වෙනි දේශනාව. දැන් අපිට අවුරුදු 10ක් විතර ගිහිල්ලා අපිට 250 විතර කරගන්න පුළුවන් වුණොත් කොච්චර සන්තෝසයිද? මේ ධම්මපදේ හරි අපි ඉගෙන ගත්තයි කියලානේ. එහෙනම් ඒ සන්තෝෂේ තියාගන්න. දෙයක් අද ඉගෙන ගත්තා. ගුරුවරයෙක්ගේ වෙන්න ඕනේ යුතුකම කළයි කියලා මං සන්තෝෂ වෙනවා. අද දවසේ ගෝලීය වශයෙන් ඔහිලා ඉතින් කරගන්න වැඩි මන් දන්නේ නැහැ. මට බලන් ඉන්න බෑ. හැම දිස්සෙම ඇවිල්ලා සෙවණැල්ල වගේ අපි දිහා බලන් ඉන්න. අපිට නිින්දනකොට අපිට ටොක්ක්ක් දෙන අනින්න පෝට්ටෙන් ගහන්න ඒක කරන්න ගියොත් මට මගේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඔහොලා නිදා ගන්නවා නම් නිදා ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. අවදි වුණාට පස්සේ භාවනා කරන්න ඒත් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඒක. කරන එක හොඳයි. නිදා ගන්න එක හොඳයි කියලා මං කියන්නේ නැහැ. ඒක තමන්ගේ තියෙන දුර්වලකමනේ. හැබැයි ඒ නිසා මට තරහ ගන්න බෑ තවදුරටත්. ඇයි? මටත් තව කර්ම ගෙවන්න තියෙනවා. මොකටේ මම අලුත් කර්ම රැස් කරගන්නේ. ඔහෙලගේ මේ අනුන්ගේ සීනි ගිරන්න කියලා මට නම් බෑ. ඒ නිසා ඔහෙලට පුළුවන් හැටියට මේ ගමන යන්න. ගියොත් සතුටුයි. නොගියොත් සතුටු වෙන්න බෑ. ඉතින් නොගියොත් ඒත් අපි බලන් ඉන්නවා. මොනව කරන්නද නේද? එහෙනම් ඔන්න ඕක තමයි අද දවසේ මාතෘකාව ඉවරයි. මොකද්ද වාසංකලේ මාතෘකාවේ? සැලෙන හිතක් තියෙන වෙලාවේ ධර්මය අවබෝධ නැති කෙනා එයා වහා පැහැදෙනවා, වහා අපහැදෙනවා. හැබැයි හිත ස්ථීර වෙච්ච රහතුන් වහන්සේගේ හිත සැලෙන්නේ නෑ. අරමුණ වෙනස් වෙන්නේ නෑ. ඒකාය අරමුණෙන් උන්වහන්සේ රහත් වෙලා ඉවරයිද? ඒ නිසා උන්වහන්සේ පිම්පව් පවා නසලා ඉවරයි. අයි පිම්පව් කරන්නේ නැති කෙනෙක් නත්ති ජාගරතෝ බයං, නිදිවරන්නා වූ තුමන්ට කෙලෙස් ගැන බයක් නෑ. අන්නේ අබේ ස්ථානයට යන්නට අපට අද මේ දීර්ඝ දේශනා ටිකක් දීර්ඝ වුණා. දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාස සට්ටාච බුම්මට්ටාදේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සූපත්.